ඇම දෙනාවම සාදරයෙන් පිළිගන්නවා අපි කරගෙන යන්න හදන සාකච්ඡා මාලාාවට. ඒක කියන්නේ මේක වන්ටයිම් සාකච්ඡාාවක්නෙ වෙයි මේක සාකච්ඡා මාලාාවක්කනවා. එත්තක මංකි කියන්න මේ සාකච්ඡා මාලාාව පටගන්න හේතුයි. එබගේම මගේ නම කළුබෝල් ලානන්ද හාමුදුර ගොඩක් මග ත දන්නකට න නත් නොදැදකෙන කිරියොත් කලබෝලා අන්ද හමුදුදර ග නම ඉතින් මේ සංවිධනයට හේතුවවෙන්නේ දෙදස් තුන වසරේ මොරට විශ්ව විද්‍යාලට ඇතුල් වෙලා. ඊට පස්සේ අපි අතරින් වංවෙලා ගිය කිහිප දෙෙනෙක් වෙනුවෙන් තමයි චරිත්පෙරමුණේ ශ්‍රීමන්ත, මහේෂ් රිත්්ම, ලසිත් කියන මේ කට්ටියත්. ඒවගේ ඔබ සරු දෙනාගේම දෙමව්පියන්න ඇතුළු නැදැන්නතුරුකි කියම කෙනෙක් අපින් වංවල ඉන්න හ ඒ වගේ කොවිද් වසන්ග තිනිසා ගොඩක් දුක පත්තච්ච කටිය ගොඩක්කින්න. ඉතින්ගේ හැඳෙනනාගේ දුක යම්කිසි ආකාරයකට තුනිී කරගන්න ඒ කට්ටියට කුසලය වඩාගන්න තමයි අපිේ සාකච්ඡචාව ඉදිරිපත් කරන්නේ. ඒගේ කොවි් එකක්කාපු ාවව දර්ශනක පවිදීමකුත් තියෙන. කොවිD් නිසා ඇතිවෙච් හොඳදයක් විදටමන්දකින්නේ. ගොඩක් කටිය ආග දර මැත් ිලොසොික පතර නැබර වෙලා න ති කොවි් දර්ශනක බද කියලා එකට නම්ගරන අතරේ ඔන්න අපි සාකච්ඡා මාලා පටන්ගන්නවා. ඒතකම මම කියන්න කමැති මේ සාකච්ඡා මාලාව සාම්ප්‍රදායික බනකින් යම්කි ආකාරයකට වෙනස්වෙනවා ම කියන්න ඒ කොහොමද වෙනස් වෙන්න කියලා සාම්ප්‍රදායයික බනකින්. ලිම ම මහනවලා තම අවුදු තුනහමරක් වෙතරයි වෙන්නේ. ඒ ඇනේ ගිහිකාලේ මම ගිහිජීවිතයක් ගතකර වරුදු තිස්පාක්කනකල් ඒ තිස් පහනොත් අවුදු තිස් හතර වෙනලල් ම බුද්ධාගමක ජීවිතයක් ගකර හම බුද්ාගම වැඩිය ඇසුරේ ැති තරන්න වුද ති හතරක්කනකල්. ඒතින් ඇතකොට අවරුදු හතරක් ඇතුළත මං ගෙනැගත්ත දේවල් මන් කතා කරන විලාාසේ තමයික. එඩියට එන්නේ එතකොට ඒ නිසා යම්කිසි ආකාරයකට ස්වාමින්න් වහන්සේ කෙනෙක් කතා නොකරන වචන ගගේ තති කියවුණුත්ඒ පිඳම හැමිතනාගෙම සමාව අයද සිටිනවා ඉතින් ඔන්න ඒ අර්තියෙන්ඒ සාම්ප්‍රදායික සාකච් බනක් නොවෙන් පුළන් බැක් විදියටට පෙන්න්න තියන පුළ මොද තාාපතකුත් නැතුර ඒ වචනවලනුත් නැතුව තමයි කතා කරන්නේ. එතිින් දෙනි විදිට මංහිතනවා සාම්ප්‍රදාායක නොවන්න බලපාන ප්‍රධානකාරණයක් තමයි මම හිතන විදි. ඉතින් ඒ ඇයි කියලකි වුවොත් මම බෞද්ධ පව්ලක ඉපදිලා ඊට පස්සේ බෞද්ධ පරිසරය හැදිල වැඩිල ඉන්න අතරේ මටමතකයි අවරදු නමයක් වෙනකොට මම නෑදෑගෙදරක ඉගෙන ගන්න නැවතිලා හිතිය. ඉතින් එතනද ම යොමුණ ක්‍රිස්තියානි දර්ශනය හෙමනැත්තං යොෝවස් විට්නස් යොහෝවාගේ සාක්ෂිකාරයෝ කියන දර්ශනය ඉගෙන ගන්න. එක ඉතාම කරුණාවන්ත නෝන කෙනෙක් සමහරයට මංගහිතන්නය දැන්න නැතුවත් ඇති. ඒ නෝනයි ඒ මහත්තය ඇවිලා මේ වයිබලය ඇතුළු මේ බයිබලයේ සඳහන් දර්ශනයක් මටි ගැන්නවා. ඉතින් අන්න එත්නද තමයි මට මුලින්ම මං හිතන විදිී ගැන ප්‍රශ්ණ කරන්න පටන්ගත්තේ. මොකද මට තේරුණා ඒක උගන්න නොකොට සුමනසේ කරන්ති මට කිව්වා මේ දේවල් පුතා ඔය පිළිගන්න ඕනේ. ඔයා බොරුවට මේ වගෙන තර්කර නැතු මෙ පිගන්නඕනනි කියෙලා. එක මත ුුණ ම බෞද්ධදර්ශනය ෞද්ධ ර්ශය ක සේවත බෞද් සම්්‍රාය තිගෙනගෙන තිබුණ උපත්තිීම බෞද්ධක්තිට. එත්තක්ක මටද මේ යොහෝවා විටනෙන් එන යිබලේ ලස්සන කතාාය තුළු බයිබ දර්ශනය ැම්බුණන ඒ වෙන කොට මං අමි සයාකාරකට පොිකාල නම් පොත් කියවන ටිකක් නැර. නිසා අපේ ෙද්‍රතිුණ මක් සහ එංගල්ස්ේ වෙෙළුම් මංගේතනි තිස්කානක් තලිස්ක නක්තියෙන රතු පාටයි සුදදු පටයි පොතක් ඉතින් ඒේ තිබුණ මේ. මාක්වාද යමකිිසි ආකාරයකට එංගල් සහ මාක්ස්ේ ඉතික මක්ස්වාදය තිබුණ ඇතටම වෙනස්විදිියකට ඒග තිබුණා ධනවාදය ගැන වැඩව සංක්‍රමය ගැනයි විද්‍යාව ගැන ජර්මිනිය තිබුණ අලුත් තාක්ෂණික දියුණුව ගැන අන්නේඒ වගේ වයි මක්ස් එගල්ස් පොත්තර තිබුණ ඒත්තකම තවපොතක් කිවීමට තාමතකයි මිනිසාගේ සම්බවය කියල කොතක් ඒක චාර්ස් ඩවින්ගේ තේරෝ ෆවලූෂන් එක ගැන කියන සිංහල අනවාදයක් එත ද ග කිය ෙ තමයි නවාදන කල තිබුණ එකයි පිටකවර හිට නියන්දතාල් මානවක කිස්සරහිට. ඉතින් ඔන්නඔ දර්ශන හතරක් දැන්ම ඇතරගෙන ඉන්නකොට දැන්මටම යොහ ටනසක තිග ගන්නු හම මට ප්‍රශ්නයක්කා මේ ම ොකක්ද පිළිගන්න කියලා. අන්න එතන දම පලවනයට අසම්ප්‍රදායක තිගරණයක් ගත්තා මංව එකක්වත් පිගන්න නැහැ කියලා එකන්නේ බෞද්ධ දර්ශනය සහ බෞද්ධ සංස්කෘතිය ක්‍රිස්තිියනි දර්ශනය මක්ස්වාදය සහ විද්‍යාව. ඒ හතරම මට පිළිගන්න ට හතුවත් තිබුුණන්නහ ොක මට තේරුුණ මේ එකක්වත් පිගන්න මම ප්‍රමාණක අධ්‍යයනයක් කරලා නැහැ. ඉතින් ප්‍රමාණික අධ්‍යයනයක් නොකර දෙයක් පිළිගන්න අමාරු නිසා මංගේ හතරම නොපිළිගන්න තත්වයකට පත් වන. ඉතින් ඒක තවත්තිකක් මට තේරුණේ මංගේ ඒ එකකහම කියන්න කියලා දෙදස් හායවසර දිතර මහිතන්නේ ෆස්බුක්කාාවේ ඉති ෆේස්බුකි තියරම ගමකමතවාද මොක්ද කෙ ඉදිරිපත් කරන්න ම බුඩිස්් ක්‍රිටියන් හම කියන්න ඉතින් එතනද මට තෝරාගැනීමක් විට දාන්ඩ බුණේ ඒතිස්ට කියන එක. ඒතිස්ට් කියන එක තමයි මම දැම්මේ නමුත් ඒතිස්ට කියන වචනය ඔයල දන්න නැත්තන් ඒක යම්කිසියාආකාරකටේ තෝරාගනීම සම්පූර්ණය පහැදදි කර නනහ දේවවාදී ආගම් තියනවා. ඉස්ලාම් ක්‍රස්ටතිානය යුදව්ගේ දේවවාදී ආගම් තියනවා එක බහු දේවවාදී වන්න පුළන් ඒක දේවවාද වන්න පුළන් ඉන් අදහස් නොදරන කෙනෙක්ට කියන අදවවාදය කියල ඒතතිස්ට කනෙක් කියලා ඉති ඇතර මටතව මහම අදවවාදියයකුත් නෙයි මොකද මම කිසිමාගම පිලිකත්ත නැති තැනක හිටිය. ඉතින් සහරක්‍ය විදිට කියෙන නිරාගමක හෙම කියලත් කියන නවත් ඇත්තරම ඇතක ගැපෙන වශන දර මට ේෙනවා ඇක්නෝස්ටික්ක දහස. එකන්නේ ප්‍රමාණික අධ්‍යයනයක් නොකරපු නිසා මංතාම කිම පයින යිස් කරන සදනන් වෙලා හිටන අනන්නේක තමයි මටි කියන ති ලේසින් වචන මංගේ වනකට හිට ත්ව ගැන. ති අන්න ඒ නිසා ඔය විදිේ අසම්ප්‍රදායක චින්තන රටාවක් මගේ තිබුණ නිසාත් දෙවනියට මේද සාකච්ඡාව සම්ප්‍රදායක බනක්වෙනෙක් නෑ ඉතින් ඒ කනුත් යම්කිසි කෙනෙක්ග සිතරදෙන වන ඒකටත් මං නැවතත් සමාව ඉල්ලනවා. තුන් වැනිකාරණය විදියට තුන්ග නිකාරණයවිදියට මට තිේරුණා මම පොඩිකාලේ අදදකපු බුද්ධ දර්ශනය ප්‍රායෝගික නැ කියලා. ඒකන දවිදිකට කිවොත් දැන් හාමුදුරු ඉන්නවා පැවිදි කට්ටීවා ගිහිකට්ටීන්වා ඒ එකට්ටිය හැමෝගම ජීවිතයේ යම් යම් සිදුවම්වලට මුහුණ දෙනකොට අපි කොච්චර කිව්වත් තන්හා ජයත සෝකෝ කියලා හැමෝම හරි තන්හාම වැඩ කරනවා. ඒවගේ අනික්ෂාව සංකාාරකිවට කගවුහරි මැරනව දක්ම හැමෝම ආඩනවා. ඒගේ ඔය වගේ දැන් කියන මෛත්‍රී කරන්න කිවට හමෝම ඩියටඇවිල නපුරුකන් කරනවා ඉති මටතරෙනවා මේ කියන එකයි කරන එක ඇතට කිසිම ප්‍රායෝගික සම්බන්ධය එන්නහ. ඉතින් එහෙම ප්‍රයෝගික සම්බන්ධයක් නැති නිසා මං ඒ පාත්තක තෝරගන්න නැ කියලා. ඉතිං අන්න එතකොට ඒ අර්ථනුත් ඒ අපිකා මෙච්චරකාලයක් මම හපු බණ විදිට ම නෙවේ ම මේ සාකච්චාමලා ඉදිරිපත් කරන හදන්නන්නේ ඒකෙන් මං කියන්නේ මේ ුදධගම හමැත්තම ගිහි පැවි ම දන්න කට්ටිය ඒ හරියට පවිචිර නැති නිසා හම හරිට පාචික කටිය නැන නෙම කියන්නේෙ මගේ ප්‍රමාණක අධ්‍යයනයක් තිබුණන්න හැ. සාම්ප්‍රදාායිකව ඒ බණ වැඩසටහන් තුළ ඉතිං ඒක මට ප්‍රායුගක නොවෙන නිසා මංඒක ඒ විදිට කරන්න උත්සාහරන්න න්න ඉති ඒ ගැනත් යම්කිිසිිෙනෙක් හිතාගෙන වන බණ වැඩසටහක් කියලා ඒක ගැලපෙන නැතම් මං ඒකටත් සමාවැඩ සිටිනා. එතිකම දැ මෙතනින් ඉදිරියට මං කියන කතාක් ගොඩක් ඒවා මම පොත්වලින් ඉගෙනගත්තඒේ යෙනවා. නමුත් ඇත්තටම මේ දර්ශනය ගැන මම කතා කරන හදවතින් මොකද මගේ ජීවිතය සත්තුට සහ දුක විඳගන්න කොට මටාපු අත්දැකම් එක මගේ මනස නිහස්කරගන්නඩ මං පාවිච්චි නොකරපු එකක්වත් මං වැට කියයට දෙන්නේ නැහැ. ඒ හැම වචනකටම මම වග කියරම් මොකදඒක මගේ අත්දකීමක් නිසා. ඉතින් කාටහරිද අයිප පරණ බණමං ගත්තේ නැත්තේ මට තරුණා කොච්චර බණකිව්වත් යම්ගසි සිදුවමකදී ඒ හාමුදුරුව වනත් ඒ ගිහි කෙනවුනත් ත කඩාගෙන වැට ොහිත දුකට පත්වනවා අඩනවා ඉතින් ඒවාගේදකින් දුකනති කරන මාර්ගයක් කිය යි දුකටත් න වැඩක් නෑන කියෙ කුඩ දම මන්තතිරනයක හමක් කරන්නේ මගේ ජීවිතය දුක සහ සතුර ඉස්රහ ොසල ඉන්න ං යමකිිසිදයක් අනුගමන කරද අන්න ඒක ඔයාලට කියනද කියලා හරි එහනම් අපි බලමු මේ වැලසටහන කාවෙනුවෙන්ද අපි ඉදිරිපත් කරන්න කියලා මේ වැඩ සටහන ඉදිරිපත් කරන්නේ කාවෙනෙන්ද කියන ප්‍රශ්න කත්තම අපිට තේෙනවා මෙතන ඉන්නවා යමේ කාරකට බුද්ධගම සබන්ධ කට්ටිය. ඒගේ බුද්ධාගමට සම්බන්ධ නැති වෙනත් ආගම්මල කටියත්තින්නවා. ඉතිං තවසසාහරන්න්නවා තාමාරමං ඉටියවගේ ක්නෝස්ටික් එමනැත්තං ඒ තිස්ටික්ගේ නිරාගමික වගේම අක්කරි මතතාදයක්ක දරාගෙනඉන්න. ඉතිං එතන ගිහාම මේ සාකච්ඡාව බුද්ධගම මූලික කරගෙන කරන සාකච්ඡාවක් නිසා මටතෙලා මෙතන තවටන්න ඇති බුදධගම ගැන යකිසි ආකාරයක ගවේෂණයක් කරපු කට්ටන්නවා. हम आकारने पोटिकाले ाම් पाසले इसकोෝले බुद්धගම ගෙනගත්රर पाස से එ බदදधගම ග බुද्धග ම मुखදद्य के हो होता वाට सुुद्ध ග द ගෙන ගේම පන්සල ගැන ඒ වගේ याම් कि धाष्टින දर्ශනය ගෙන ොකු යක් න්න है ඒ कම न् जी ගैटलට में බुद्धගम होයාගෙන के न ක්කමතකටයක්ක්කින්නවා ය කිසි ප්‍රමාණික අධ්‍යයයක් මේ වනකොට බද්ධග කරල තින කට්ටිය ඒකන්නේ බුද්ධාගම දර්ශනයක් විදියට පමණ නෙවෙයි භාවනාකිරීම බුද්ධාගම තියෙන ඒ දිවිපයත්ම ඒවා ප්‍රාීග කරපු කට්ටියඇත්තිඉන්නවා ඒත් එක්කම තවිදිියකට ඔන්නඔ කට්ටියගත්තු අපිට තේෙනවා මේ කාණ්ඩයඇතුරේ දැනුමටාස කට්ටියවා අභිධර්මය පටච්ච සවම්පාදය ඒ වගේ දැනම ගැන ගොඩක් ආසකටයීන්නවා ඉතින් එක තවත් එකක් තමයි ෆිලසොෆය එක දර්ශයකවියට බුද්ධාගම ඇතුළයේ දර්ශන ආශය කනටයඇත්තින්නවා ඒතරනවා භාාවට ගොඩක් ආසටිය බාව පෝග්‍රම්ම එකක් තියන්නෙකොවෙද එක හොයාගෙන හම යන කටයන්නවා තවත් කටියක්කින්නවා යමි ස කාරකට කල්ලි වලටහුවචේ කන්නේ අපි දන්නට ලංකාමේ බෞද්ධදර්ශයතුල එකේ කල්ලිතිී. ලංකායි බුදුහාහමදුරයකුදනාා එතකොට තව වචන උඩ ඒගේ කල්ි තිවා කල්ටිෂ් බුද්ධගකුත් තියෙන. ඉතින් ඔයා අතරන්නවා මේ කිසිමයක් නොදන්න ආනන් හමුරගේ මූණ බල්ලයන්න්නාපු කටියඇ තිඉන්නවා එතින් මංගිතන්නිමගේ මේ වැඩසටහන වැඩිපුර ඇන්ද්‍රස් වෙන්නේ හර කියන කට්ටියට වඩා මුකත් නොදැන්නට බුද්ධාගම ගැන වැඩිදුරධ්‍යාපනයක් හදාර නැති. ඩක් එහෙම ෙදන්නර පොඩිකාලේ බුද්ධගම හොත ස්කෝල දහම් පසේ ගෙනගත්තවට අමතර මුකුත් නොදන්න කට්ට තමයි මේ වැඩ සටහන යොමුවෙන්නේ. එත් එක මංකයන්නම් අපිට ආගමි හෝ ආධ්‍යාත්මික ජීවිතයක් අවශ්‍ය වන්නේ ඇයි කියන තැනින් අපේ කතාාව පටන් ගතන තවත්වේසි. ඉතිං අපි බල දැන් මිින්හෙක්ට ආගම අවශ්‍යවන්නේ යයි කියලා. ආගමක් ගොඩක්වෙඩාවට අපිට හම්බෙනවා මේ ආගම මේ මුලුම් සමස්ථ මිනිස්සටිකම පිරමීඩේ ඇතුළට දැම්මොත් මේ පිරමීඩේ බහතරයක් කියන්නේ වැඩි වර්ගපලයක්වන හරිට හු එන්නේ සංස්කෘතික අවශ්‍යතා නිසා ආගමක් හදාරනකටියය හමත්තන් ආගමක් ආශරය කරනටිය. ඉතින් මකද සංස්කෘතික කාරණ කියලා කියන්නේ දැන් අපිදන්නවා ඉස්ස කලදැන් විශේෂ මන්මඉන්නේ සිංහරජය නෙලුව පැත්තේ මේ පැත්ති මිනිස්සු කියන කතවත් තමයි ඉස්සරයා ගුම්රුවැඩ කරලා ඒකො විතන්වැඩ කරලා තේවගාව කරලා. මගේ ෙදර දරට පස ඩිකාලයක් ගතකරන්න පන්සලී කියලා ඉතින් ඒ වගේම මීකමෝ පැත්තේ වැඩිකාලයක් අත කරන්න පල්ලි ඉති මෙම පන්සල පල්ලි ආශ්රයෙන් වැඩ කරනකොට ගොඩක් සංස්කෘතික අංග අපේ ආගමත්්‍යක සබන්ධයවා ඇතිඒට මෙහම වැදත්කම් කුත්ති නොදැම් බලන්න හැමතිස්ම සංස්කෘතික අන්‍යතාවයක් ඇතිකර ගන්නක වා සිතියනවාි ගමු . වෙලන්දුු කටියක්කි නවා ඉස්සර කලල්මක් කෙන වරදුතු දෙදාහට තුන්දාාකට කලින් ඒ වෙලන්දන්ට ගනු දෙනු කරනකට එමන තන් හෝමාරු කරගන්නකොට ඒක දේව තවත් වෙලඳ එක් ඒකටම අන්න්‍යතාවක ලක්ුණ පො ඩිස්කව්ටක් වගේ හම්බි නවතිනවා දෙැ අපිදන්න දැක් ෝට ක්ල ලෝ ලබ් ලන්ස් ලබ් ්‍රීමේසන්ස් ඒ වගේඒක සමිති සංගිධානතියනවා මේ හැම සමිති සංගවිධානයකම මෙම්බස් ලට විශේෂ වායත්ති නවා ැන් SC එකගත්වොත් මම්බි් එකට. ගාන අඩුවෙන් ම එක බීම එකක් විවත් තම්වෙනිි. ඉතිං ඔන්න ඔය වගේ දෙයක් මේ ආගමක් ආශ්‍රය කරගෙන සංස්කෘතික අන්‍යතාවයක් ඇතික ගැනීම තුළ දදාකාල මිනිසුන්ට හම්බිලා තිනව ආරක්ෂාව වෙන්ඩ පුුවන් යන්කිසි ආකාරයකට ඒවගේ දෙවල් හම්බෙලා තිනවා. ඉතිං ඔන්න එතකොට මේ සංස්කෘතික අවශ්‍යතාවය උඩ යන ආගම අපිට හරි අමාරු තෝරගන්න අමාරු කියැන්නේෙ එක ගොඩක් පටල්ලා තිීමම අයි කියල පෙන්නන්න දැන් මෙතන ම පෙන්නන පින්තූරේ ඔයාලට පේනති. මේ ඔන්න බුදු හාමුදුරු ඉන්න එහ පැත්තිත් ඉන්න බුදු හාමුදුරුව. දෙම මේ බුද්දු හාමුදුරුව දෙන්නගේ වෙන සොද කියල හෝත් එකක් අපිට පේනවා ලෝකඩගේ පිළිමයක් අනිත් එක ගල් පිළිමයක් එක පිළිමයක්න අපි දන්නවා දකුණු පැත්තිතියෙන එක තමයි සමාධි පිළිමේ මොකද පොන්නර ගල් හාර යන පිළිමේ. ඉතින් ඔන්න ඒක හරි. හැබැපේ වම් පැත් පිළිමේ මොකක්ද. මේ වම් පැත්තේ ඇත්තටම ඉන්නේ වර්ධමාන මහාවීර. එකන ජෛන මහාවීර. ම කවර හලා ඇති න් තන ොඩක්කට යන මවිර කියලා නිගන්ටය ජයිනයක් එම කිය ඔන්න තියෙන. ඉතිම වර්ධමාන්න මහා වීරයි ලංකාවේ අපි වන්දනා කරන සිද්ධාර්ථ ගෞතම බුදු හාමුදුවයි ගොඩක් එක ලඟින් ගැන ස්රපයක් තියෙනවා ඇයි මංහෙම කියන්නේෙ මේ බැලූවලට මේ ප්‍රතිමාදක එකවාගේ. ඉතින් ඇතකොට මේ ප්‍රතිමා දෙකට අමතරව අපිට දෙරෙනවා මේ පූජකරු දෙන්නම එකන මේ ශාස්තෘවරු දෙන්නම මර එකම බැග ෝන්් එකින්න්ම ඇල්ලතිෙන්නේ. සිද්ධාර්ථ ගෞතමගේ පියාන සුද්දෝදන් රජතුමා වෙනකොට. ජෛන මහාවීරගේ වර්ධමාන මහාවිරග පියාන් සිද්ධාර්ථ වෙන ඒ දෙන්නම සිද්ධාර්ථතා සුද්දෝද දෙන්නම ප්‍රාදේශීය රජෝර දෙන්නේෙක් ශත්‍රීියකුලේට අයිති රජෝර දෙන්නේෙක් ඒවගේම ඒ දෙන්නම පිළිසිඳ ගන්නකොට බුදු හාමුදුරෝන්ගේ අම්ම සිහිනයක් දකිනවා ඇත්පැටවෙෙක් බඩටයනවා ඒවගේ ජනමවාාවවිර ගැම්ම දකින සිහිනතුනක්. ඒ ඔන්න ඒ වගේ ගොඩක් සමාන කම්පිනැතිං ක්‍රොන ලෝජි කලිගත්තුොත් එකන වෙලා කාලය ගත්තුොත් ජයින මහර බුදුහාමුදුරන්ටඩ ටික් ඉස්සරහි ඉදලතියේ එකකන අවුදු අසුවක් විත ඇතුරට නමුට එදන සමකාලීන අධ්‍යාත්මික නායකයෝ. ඒවගේ මේ දෙන්නගේ විශේෂත්වය මේ දෙන්න තර එදා කාලෙ තිබුණු බමුණු දර්ශනයට ප්‍රහර එල්ල කරපු දෙන්නෙක් නෑ. එක ඉතාමත්. ද ල්ල ල ම් ප්‍රදායක මනුමතේ විරද්ව. ති ඇති හයත ඒන්න මේ ්‍රස්ලර න්නම විශේෂනවා. ඇයි මේ කියන්නන්නේ ඒක නෙවයි ද අපි බදු හාමුදුර කිය ලංකාවේ තෝරාගැනීමක් කරනට සංස්කෘතිකව. අපිට මෙන්න ේද පටලනවා මං උදහන්න ඇිදර කියන්න සාමාන්‍යෙන් ලමයකුදේ ඇඳලයනකොට කියන. රත්නත්‍රේ පිහිටයි කිය කියන. රත්නත්‍රේ පිහිටයි. ඉතින් ත්නත්‍රේ කියන්නේ මොකක්ද කල බරම රත්නත්‍රය කියන අදහස ජයිනාගමිත් තියනවා. සම්මාධි්ති. සම්මමා සකප් සම්මමා ආජීව කියන තුනට රත්නත්ත්‍රේ න ජයින දර්ශනය ප්‍රධන ගැන්වීමක්තම රත්නත්තවේ. ඉතින් ඒවගේ මංහලතියෙන සිරිපදයනකොට කියන කතාවත්තිනවා අපේ බුදුන් අපි වන්දා කියලා. ඇති මටහිත අපි දැන් ලංකාවේ බෞද්ධ කියලා හම්ගුවෙන සියයට හතලි හැක්විතර ජෛන දර්ශනය කවලන් වෙලා තිවා. අර වලගම් රජ්ුරු පැල්ලෑනකොට ගිරි ගට කියෙක් සඳහන්න්නවා ඉතින් ඔන්න ඒයවගේ. අපි දැන් සංස්කෘතික වදාාන ුදධාගම තුළ ජෛන දර්ශනය ගොඩක් කලවන්ගලා තියෙනවා එතකම මේක සංස්කෘතික පත් පැත්තර නැතුව දර්ශනය පැත්රග හම මේ ආගම් දෙක ගොඩක් සමානතාවයක් දක්කනවා. එකවාදයකින් අනේකන්තවාද කියීනකින් ඔන්න ඔයා ආග දෙක පෙනස්සෙනවා ඒවාගේම තව කීප දෙකින් නමුත් අපි එක්්චර දුරට ගොඩක් මිස්ස ඒව හදාරන්නේ නැති නිසා සංස්කෘතික ගත්තත් මේදක ගොඩක්ම සමානයි. ඉති මම ඉදිරිපත් කරන්නේ නි සංස්කෘතික අපි ආගමක් අදහන කොට පිටඒ හරිියෙ ොක්ද්ක තොරගන්න බෙෙනම ත පින්තුරැපෙන්න්නන මේ ඉන්නේ තිබෙට රටේ ඉන්න බුදුහාමුදුරුව. අනි පැත්තිඉන්නේ අමිතාාව බුද්ධ කියෙන චීනය ඉන්න බුදු හාමුදුරුව. අමිතා බද් ගෞතම බුද්ධම ද කියන ප්‍රශ්න ඇතියෙද්දී මේ බුදුහාමුදුරුව වනත් අපිට ඒක විදිට ඔන්න දැන් හම්වෙනෝ ඉතින් කොමර මේ සංස්කෘතික අපි මිනිහ කාගම අදහනකොට ඒ ආගම ඇදැහීම තුළ හැඩ තල තාමත් විශමයි විාකාර දන්වයි බුදධාගමගැනම ඔචර ගොක් විද මතතින න රිම ක අපිට පටතරගන්න අමාරුනම් හිතන්න අනිත්තාගම මතරොච්චර තියනකික විශේෂීම ඒ ප්‍රහමික් ආගම් ඒනි ඒ බ්‍රහම් මූලි කරග තාගධන්මන යුදෙවවාගගේ ක්‍රස්ටායාගම මුස්ලිම්මාගම ඒ තුනේ ගොඩක් ලොක සමිප සම්බන්ධතාාව ඇතිනවාගේ වෙනස්කමුත්තින ඉතා ගැබරු වෙනස්කමොත්තිවා ඉතිං ඔන්න ඒක තමයි මිනිහෙක ආගමක් අදහන්න පෙළමෙනෙ හේතුවක් ස ප්‍රධන හේතුක් ලෝක මිනිස ආගම අධා. ඒත් එක්කම මේ ආගම්බල තියෙනවා යම් කි චිත් ස ගතියක් චිත් සයකම ේරන එකන තෙරපියුටක් තියත්න එ එකෙම ආගම නිසා කෙනෙක්ට හිතාදා ගන්න පුළුවන් හිතාහදා ගන්නවා කන්නමකට දැන් ඉස්රකාලේ යුද්ධ තිය කාලේ අපිටම හස්බන් වැඩරන්නේ අමියේ අමියකින්න්දල කෝල්ල එකක් කෙන්ෙක් නෑඒ නෝවනට ඒ නෝනා යනවා පන්සලට ගිහිල්ලා බෝධි පූජාව කරලා හාමුදුරුවන්ට කියලා පිරිත් නූලක් ගැගකගන්නවා. ඉතින්න්න ඒ නෝනට ලොක සහනයක් ගෙන දනවා මේ හස් පෙන් යුද්ධෙ බේරෙන් ඒ වගේ ුදෙෙන් බේරණ එක කෙවුත් මන්ට තියන පීරණේ අඩුරගන්නන්නේ ලකු සහයක්ක් නො ති මේ ආගමත තියෙනවා ලොකු චිකිිත්සීය ලොකු චිකිිත්සීය පදනවා ඉතිං ඒත් එකව මං මේ යටත කෑල්ඩග පිරමිඩ යට කඇල්ලම සංස්කෘතික අංග ඇත්තටම ලොකෝට චිකිත් සය එකන තෙරපියෝටික් වැලුවකත් වෙන හැමදේම එකක මට තවදයක් කියන්න මතු කුණා මේ සංස්කෘතික කාරණවල තියෙන තම විශේෂකත්තමයි ආගමක සදාචාරය කියක සදාචාරරිය කියන්නමක්ද දැන් ලංකාවේ ගත්තොත් පරවල්ල මිනිසු ලයින් කපාගෙන වැරදි පැත්තෙන් හම ස්සරටනවා හැබයි ඔය නීතිරීතිවලට ලංකාව මනිසු බැර කරනට වඩා පිනට සහ පවට මිනිසු ගරු කරනවා ඇයි මංගහෙම කියන්නේ ොච්චරලොක හොෙක්ුුණත් කොච්ර තක්කඩියෙක් වනත් පන්සලේ පෝයදවසට ඉරිදට වන්දනානක කරන්න පන්සලට විල්ලෙන්නවා. ඒන අප දැක තින කෝචර හර ගෙඩියවුුණත් පින සහ පව එම තන්ගේ මෝර ලිටි කියන එකට බයිල් මංහිතන දැන ෝකෙහිටපු ලොකම තක්කඩියෙක් වන පැබ්ලෝ ස්කබා කිය ලැක්කනෙක් මදව වෙලද. එයාඋනත් පල්ලිය ලොකුම දායකයක් ඇති මන්දකල යෙට ගොඩක්ව හොරු පල්ලි පන්සල් වට දායකයෝ. ඉතින් ඒ අපට තේරෙ. කට්ටයට යම්කිසි අදහසත් තියෙනවා මේ සංස්කෘටිකව තියෙන පල්ලිය සහ පන්සලෙන් එන සදාචාරාත්මක නිවරදිකිරීම මෝරල් කරක්ෂණ එක ගැන ඉතිං ඔන්න ඒකත් එක්ක මෙතන තියන ප්‍රශ්න තමයි මේ මෝර ලිටියකටහමනත්තන් සදාචාරයට පල්ලිය සහ පන්සල මෙච්චර සම්බන්ධවීම තුළ අපිට සිදුවන පොඩි අවාසයකුත්තිනා මොකක්ද වාසසිය දැන් එක හ කාව ිකාරම්තු තුමා කිය අධිකාරම්තුමාගේ තිය සිතු විලි කාඩ කිය පොත්ික් කාටරි හම කියවන්න ඉති එත ද ඩ අධිකාරම්තුවා කියනවා ආගමක් පවතින්නේ ඒක අදහන කට්ටියගෙ තියෙන මෝඩකමත් ඒ පවත්ව ගෙන පූජකයගේ යන පපටිකමත් ඉද කියලා ඒක අතවත රුම්මකන්ද. ඒනෙ දැන් මිනිස්සුන්ට මේ ආගම අවශ්‍ය වෙන්නේ යාලගේ මෙලෝ ජීවිතය සහ පරලොව ජීවිතයගෙන යම්කිසි. හ රද දුන්නලනයකක් තම යගම ඉතින් ඒනිසා මිනිස්සු ආගමට යම්කිසි ආකාරයක ගෞරුවයකින් බයකින් යුක්තව තමයි ආගම ආශ්‍රය කරන්නේ. ආගමය හරි වැරැද්ද පින්න පව කුසලේ කකුසලේ ක කිය ලතින පරිස්සම ආශ්‍රය කරන අපි පව්වැඩ කරන්න න්න පින්නලඩ කර මයි හදන්නේ ඉතින් ඔන්න ක පට මනිස්සුන්ට අහුනහම ඒකට යම්කිසි ආකාරයකයට ආගම එක්ලොයිට් කරන්න එකැ ආගම යොදාගෙන මිනිස්සුන්ගේ බිහේවස් වෙන කරන්නේ ආගම පවිච්ි කරවා ඉ ඔන්න ඔය. දියටට අධිරතුමා කිවගේ සමහර අපපටි පූජකවරු කාල කාහලට මේ ආගම තමන් ඕන විදියට වෙනස් කර ගන්නවා මිනිසුන්ගේ අර සංස්කෘතිකව තියන බය සහ සදාාචාරාත්මක බය උඩ පදලක් වෙ. ඉතින් ඔන්න ඕක කරගන කොට පූජකයාට වැඩියම කිටුව ළ එක්න තමයි දේශපාලඥා. ඉතින් අ පූජකෑයට ID වදිිරම්තුමා කිය කතාම තමයි. ඕනම දේශපාලන පක්ෂයක් තියෙන ඒ පලෝ කර නිසන් තියන මෝඩකමත් එක උඩයින්න්න එක්නගේ ක පටිකමත් උඩ එක ද මයි තියෙන්නේ. ඉතිං දැමන් ඔය දේශපාලඥා පූජකයා ගැන කතා කරා මට හිතනවා මේ ලෝකෙ තියන පරණම රක්ෂා තුනක්තියෙනන ඔන්න තුනක් ගැන කතා කරන්න සාමාන්්‍යින් කියන්නේ ලෝක පරණම රක්ෂාප ගනිකකාවෘතිය කිය ඉති මන්න හිතන ඇතම ගනිකාවෘතිය පරණම රස්ව පූජකෘත්තිය ඇයිමංහෙම කියන්නේ මට අවරුදු හතලි දාහකට කලින් හිටපු නියන්ඩ දල්මානවය. තමන් මැරුණට පස්සේ. ර පස ඟ ක රම න න ත කරගන්න තමරු වන්දුරු වගේ ජාතියක් ඉ නින් න ටත් තිදල තින පූජකෝරු ඒකට්ට තමයි මේ විේෂ පූජ ක්‍රමය කරලතින්න. ඉතින් පූජ පූජක එක් එ ද පාල ක්ම ගනිිකාාවත් න්න එකතු න ම ති ගනිකාාවගේ අදහස් කරන සාමන ගනි කාමන න් සබන් . අවශ්‍යතා තුන මිනිස්සුන්ට හරිම අවශ්‍යතයක් ඉතින් ඔය අවශ්‍යතා තුුණ මේ සමාජයෙන් අපට දුර කරන්න බැහැ දේශපාලනව්‍යතාව පූජක අවශ්‍යතාව සහ ඒ ඉන්ටෙන්න්මටල්ල තින අවශ්‍යතාවය ඉතින් එත්ත කොට දැම්මම් මේ කියන්නට යන්න මේතාව ගොඩනගන්නහදන්න අපි මේ දර්ශනය කියල කෙන ගන්න යන්නේ ඔේ බගේ එකක් ද කියන එක ඉතිං ඒක කියන්න කලින් ම මෙහෙම කතාවක් කියන්න අපිට අපිට හම්බ වෙනවා මේ බුදුහාමුදුරුවෝ ජෛනමහාවිරතුමා ඇතුළු මේකට්ටි එන්ඩ කලින් යම්කිසි ඉන්දියාවේ තිබුණු ඉතිහාසයක් මං ඉතිහාස කරුණක් කියන්න. ඔන්න මුලින්ම ඉන්දියාව ිනිස්සු ම එකකාලයක් ක්‍රිෂිකේශෂවල ගිල්ල ඉන්නකොට ඒ පැත්ත මනිස්සු කියන කතාවත්තිවා ඉන්ඩියාව මුලින්ම්ම මෝක්ෂය කියන අදහස හොයාගෙන තියන්නේෙ ආදියෝගිතුමා කියලා. ආදියෝගී කියෙන තුමා තමයි මෝක්ෂය හොයාගෙනැතියන්නේ. මෝක්ෂය කියන්නේ මොක්ද. ක්සුව කියල පි හල මෝක්ෂය කිය න්ලයිට ටක් එමන තත් නිවන මෝක්ෂයේයට යමි සකර අත්ත න දන්න පුළන් යමකින් ගැලවීම කිය මොකෙන් ගැලවීමටද සංසාරය ගැලීම ඉතිරි සංසාරය කියනමකද ක්ෂ කිය ද හම තැමි සේයාකාරකට මේ මෝක්ෂය කියන එක මුොල්ලිම ආදියෝගීතුම හෝ ගැතිවා ඉති මේ ආදියෝගීතුමා හොයාගත්තදේ තමන්ගේ තමන් තමන්ගේ ගෝල හදනෙක්ට සප් රශක කිය ිසිිවරුට උගන්න. ඒ සපත් රශිරුව එකගෙනගෙන ඔන්න දැන් ඒ එකක නිත්මිනිසුන්ට කියලදවා මේ දර්ශනයට කියන වෛදික දර්ශනය කියලා. ඉතින්ගේ වෛදික දර්ශනයේ මෝක්ෂය හොයාගත්ත මිනිස්සු ඉන්නාතරේ අවුදු දහක්ිතරයනකොට ඒ තින ර්ශණක ගුණන්ගේ නැති වෙලානවා. ඒක දර්ශික ගුණාන්ගේ නැතිවෙලා අන්තිම දිිතුරුවන්නේ පුද්ධ පෝජා සංස්කෘතිකග. විර ඒ වයිද දර්ශ තුරුවෙන්න්න ඔන්න ඒ ුගේයටට කියන ප්‍රාග වයිදික යුගිය කියලා ඉඩිය. එකන අරුද්දැෙන් පදා අයිදාහකට කරින් පටන්ගත්තකක් අවරුදු දෙදහක්විතර වෙනකොට දෙදාාහවිතර පහුවෙන කොට දැන් සංස්කෘතිකංගටකක් යග මකක් තර ඉතුරලාද ඉති යාගහොමක කියනමකක්ද අපඉතමක් දැන් ප්‍රදශණනාය කින්වා.ඒ ප්‍රදේශයනායකයාට ඕනනි සක්විත රජෙන්න්න එයට පොි සිහින ඇත්තිීම. ඉතින් එතකොට ඔන්න වයි වෛදි ශස්ත්‍රය ගෙනකත් බමුණෙ ගීලකිීම. එහට සක්කවි තරජ නෙක් ෙන්ඩ න්න ංගාවතති හොඳ මංගවත හොඳ සොලිෂන එකකට මංහට අශ්‍රේදයාගේ කරල දෙන්න. ඉතින් අශ්ේදයාගේ කරන්න ති අවශ්‍ය ස්ත්‍රෝත ඒවශ පුද් පූජා ක්‍රමික මන්දන්න ංගේයටික වඩ කර දෙන්න කියෙරන්න ඒ පූජගයක් කියනවා. ඉතින් මේ වෛදික දර්ශනය මෝක්ෂය හොයාගන්න තිබුණු වයිදික දර්ශනය එක යුගයක් වන්නකොට රිඩියස් වෙනවා ඔන්න පුද පූජා පවත්වන එකකට පමණ. මේ කාලෙද සමහරු මිනිසු කට්ිය කල්පනා කරනවා අපි මේ මෝක්ෂය ගැන කතා කරවා මේ පුද් පූජා පවත්නක මක්ෂය කියගන්නේ. අපි දැන් ඉතන ො එකක පුද පූජප ැනුත්ති න එක්තරාකාරක මට හිතෙනවා අපිදන් ප්‍රාග් වෛදික යගක මයි වැඩි දුර ඉන්න කියලා. ඉති මේ ප්‍රාග් වෛදික යුගයේ ආපු කීප ටීතවා මේකන අපිරන්න මක්ෂය හයා ගන්න ඕනේ ති මෝක්ෂය හොයා ගන්න යාල මොදකරන්නේ තමන් කරකර හිටපු වැඩ පැත්තකින් කියලා ෆුල්ටයිම් මෝක්ෂය හොයාගන්න පාර්ක බහි ඒකින් අදස් කරන්න මකන්ද යාලා එතින් පටන්ගන්න අලුත් සම්ප්‍රදායයක් ප්‍රවර්ජා සම්ප්‍රදාය කියලා පැවිදි පැවිදි කියනක බුද්ධගමටයිතිදයක් නෙවේ ලෙඩෙක් මහල්ෙක් මලමනයක්ක් පැවිදි කෙනෙක් කිය හත්තර පෙනිි ුදු හමුර දකින කියන ප්‍රෝර්ජා එමනත්තන් සංඥ්‍යාසි කියන සම්්‍රදාාය ඉදාවේ කලින්ි දම්ම පැතග පු සම්ප්‍රදායයි. ඉතින් ඔන්න එතකොට මේ ප්‍රවර්ජා සම්ප්‍රදාය කියන්නේ මොකක්ද කියලා බැලුවත් චින්න වන්න කඩශීවරදාාරයති බික්ු ඒක ඇනිෙ දන් අපි මේ අදිිනසිවරු කොටු කොටු ද හ ොටි ම ට ඩ රක් ත් හම්ු ල රද ල්ත්ම හැබු ති ද ග ට ග ද ගන. බික්කේහි බික්කති භික්ෂාවන් ජීවත්තන. භක්ෂාව කියන්න මොද දැන් අමහ ච කාල මුලින්ිම මංහටක කට්ු පලාාතක බුද්ල ඉතින් ඒ පැත්තේ පින්්ඩ පා ගහම ික්ෂාව ක කියන්නට පි් පාතය ඒ මනිස්සු අපට පත්හැන්දකයි. කො හොද හදකයිේදෙන උදප පත් මනිස්සු ඉතින් ඒ නිසුන් එෙමරට යාලට ලක බක් නැක ඕන නුසේට බත් හැන්දක් දෙඩ බැරිකමක් නැහැ බද ගේෙඩයක්ක් කකිල්ලොත්තම ඒකදන්න බෙරිවෙන්න බත් හැන්ද කොනක්න දඩ ලන් ඉතින්ගේ බත් හැන්ද කිල්ලගෙන පිඩ පාතයම අනිත් මිනිසුන්ට කරද අඩු ක්‍රමවේදයක්. ඔන්න ඒ අර්ථයනත් ඒකටියේ මගේ කෑමටික හොයාගෙන දැන් ඒ කරගෙනය කද සිවරුන්ඳවා භික්ෂාව භික්ෂාවේදනව පිින්ඩ පාතිේදවා ඩා යාල තිබුණු විශේෂ ගුණාන්ගේ තමයි ඇයාලගේ ජීවිතය පරම පරම භිලාශය මෝක්ෂය හොයාගනීම නිව හයග න් ලයි න්ට හයගනීම ති න්ලයිට මට හොයාගන්න යනකො යාල හම්මනවර වයිදික යුගයේ තිබුණ යම්යම් ලෝකත් හම්ගෙන පොත් දීද නැව ති. ඉතින් මේ වෛදි අදහස් වෛදික දර්ශනනික අදහස් යාල එකක විදියට ර්ථකතන කරනවා ඉට ප්‍රට කනවා ඔන්න එත කොට දැන් අපිට මේ දැන් වයිදික දර්ශනය කිය හම්බුවනේක අලුත් පරිචේද පෙරන උප නි න්දයෝක හමනත්තං ආරන් යග කියන මේ උපනනි ශදයුගේයේදී ඒමනිසු වයිදික දර්ශනය එක එක විදිට අර්ථතනය කරා ආත්ම ආත්ම විදියට අනාත්ම විදිට දවයිත විදිට අදවයිත විදියට එකකක් විදට දර්ශන ස්තර ති වා හරියට මේ වචනවලින් කියන පද යියනගන්න මේක අදහසසිතරක් ගන්න ඉතින් ඔොන දැන් ඔය ර ර එකද තම යාලාර පුද පූජාරණක නවත්තව තමන්ම මේ ෝක්ෂය හොයා ගන්න අමකිසි ආකාරයෙක ලොක කමිට ට ක් ද පරට ැස පාට බහල යාල්ද පැවිද්ද ්‍රෘජාවය ජීවත්තෙනවා. ඒ අතර යා එකක පරීක්ෂණ කර. සමහරු භාවනනා කර සමහර ෆිසිික් ශෙන් එක රන බල ි ික් ෙන් සමහු මැතම ටක් ශරෙන් ක්ෂ ොගන්න ෙරවා. මහරු පැලවා එකේ ෘත ආශරීෙන් මවන වරෘතේ එකනෙක් කතා කරන්නේ නැතුව. සතක්වාගේ ඉදලා. තව සාදූර කටියක් න ගෝර කියලා එයලා පිළිකුල් රුතේ. යම්කිසි කෙනෙක් සමාජය පිළිුල්ලිය යමක් සම්ම කරගන්නවාද ඒක යලාල පරිහරනය කල බන්නන එක ඇතරම් පිුල් කියලා. ඉතින් ඔන්න ඒක විදිහ ඒකටියක කට කෝචර ඒ පිමද සීරිය සුනාද කියලාක ැන කොච්චර එක ල්තැන්න දුන්නද කියෙලා හොත් රජරු කන්ඩායිමක් ටියා චාර්ුවක වගේ ඒ රජවරු කන්්ඩෑම ැනගැඩුවුා මිනිසන්ට ඇතටම ආත්මයක් තියනව ැද කිය ඒ කටේ ටක් ෆිසික් පැත්ත බර බරකාටිය. ඉති මේ කටියය කරේමොකන්ද මිනිහක් කරගෙන මිනිහ මැටි බඳුනකට දාලා සීල් කරලා බරමන්න පන පිටක් ඉන්නදි. ඊ පපස ඔන්නදැ බර සටහන් කරලා ඒමනුසයගේ මැිබඳදුනට ගිනිතියෙන. එතකො ේමක්ෂ මරනවා ඊට පසේ බරමන්ල්ල වලවා බර අඩු වෙලාද කියලා. බර අඩුනානන්ගේ ආත්මය අඩුවේ මනිසා ඇතිෙන. අඩ මතම තන පෙන් නඩු වගේ ලෙල් ෙට කියලා විහිල්ල ටියම මෝක්ෂේ හොයාග ත් හරයික එකක බැලු බැල්මටහරි ර දියක් දර න ජර්මණිය හිට්ල සමහරදවල් හොයාගන්න හැදවගේ ඒ දරු දක දහරනයක් ගත නමුත් ඒකට බාවන කර අෂ්ට සමපත්තිට සමද නවක ඒක් විදලමක හො ගන්ඩයන. ඒ හොයාගන්ඩ යන ආරණයුගේ අවුදු දාහක්තිනවා උපනිශන්ධයෝකගේ ඒ උපනනිශදයගේ පින කරලක එමනත්ත . <virtiles> කෙලවර මුල මේ මුන එන්නේ එන්නම මේ ජනින මහමවිටසා බුදු හාමුදුරුවෝ කියන දර්ශනිකයෝ දෙපලගේ ආගමනින්. ඒ දර්ශනිකයොත් දෙනාාම ඒ කාලි තිබුණු බමුලු දර්ශනයක් වන මේ මිනිස්සුන්ගේ එකක කුළලට ෙදලලා එක නිස වැඩව ස විදියට යෝගෙන තිබුණු ඒ ක්‍රම ඉඳලා වැඩවසම්විදියට යොදාගත්ත ආගම පයෝග කරග. දරම නිසු විදේ හඩගසා ගඇති ැකිකව අදහන මනිසුන්ගේ මෝඩකමත් ඒක කන්ට්‍රෝල් කරනකට ක පටිකමත්තුට මිනිස්ස දුදක්වෙන්න. ඒ සමාජ අසම තුළිතාව ඔන්න යම්කිසි ආකාරකට ධදර්ශනික් මේ මනියෝරු දෙන්න වෙනස් කර. ඉති එතකොට දැන් ඔන්න දැන් ආරය යුගයින්දලා උපනිශද යුගයට ඇවිල්ලා මෝක්ෂය ගැන හොයාගෙන යන අතරේ පිට ේරෙනවා දැ. මේ දර්ශනය අවශ ඇයිකන ප්‍රශ්නය අපි කතා කරකරට දර්ශනය අවශ්‍යතාවය එකක වෙලාවට ඒක විදිියයි කිය. ඉති ඔොන්නද මුලිම සංස්කෘතිකවඒක හොයාගන්න කටියක්කින්වා චිත් සිය විදිියටක හයාගන්න කටියක්කිින්වා තරපිය ටි කලි ආගම උපකාරගන්න තවටියක ඇකඩමිකල ත්ති කෙන ො දග පිරිරටකිය ෙනත්තන් දර්ශනය සම්බධ දර්ශනපති උපාධයක් කරනක් කෙනින් ගත්තු. එයාටක අධ්‍යාපනිකව තමයි වැදගත්තයේ. ඒ මේ සංස්කෘතික ප්‍රමාණය යට පැත්තේදලා චිකිිත්ය එකට වෙනකල් ඔන්න තියෙන පොඩි ඕවලක්් එක. ඒවගේම එකක ිකත් චි ද ප චර ොළද දහරයක් න්දකරතියන පසල්ල ිධර්ම ක ලාස් තියන. මේ අිධර්ම ලට ගොඩක් ටිය ඇත්තට මෙන්න තන් හිත දෙන මොක් ගටලුවක නිදහස්සන්න ගොක් වලව තනෙන්න අම්මල ඒ අම්මලට මොනවාර ගෙල්ල පටි ප්‍රශ්ටික් තියෙන. ඒ ප්‍රශ්ණටික නිදස් වනවාම ලාස්සයකටම. ඉතින් මන්ද කරතිනවා ඒ අම්මලම? ඇන්තම්මල් වග කරනවා ඒමනැත්තන් තෙරි ටය බල හසට දෙනිීම බලනවා එති මෙන්න මේගේ යම්කිසි ප්‍රශ්නය කින්ද දහස් වන්ඩ මේ අධ්‍යාපනය පාචි කර හ මන්තාර ඒවා කකඩමික් කටය ගැන මේේ බුද්ධදර්ශනය ගැ ගැුරු හදර කටයක්කින්න වෙන කඩමික්කටයකො ට දට න්න කටිය නොත් මේක බැදගත් කට්ටිදට මදකින්නේ අධ්‍යාත්මික සොයාගෙන යෑමක් කරන යම්කිසි ප්‍රමාණයක්කින්නවන අගන්න ඒටියගෙන තමයි මේ ලාව කතා කරන්න කැමති කෞද ආධ්‍යාත්මික සොයාගෙනයන්නන් කියලා කියන්නේ ඒ කට්ටියටඒ චිකිත් සිය විදියට එමනත්ං සංස්කෘතික විදියට දැනගන්න අට වඩා තමන්ගේ ජීවිතය සම්බන්ධ තමන්ගේ ආද්‍යාත්මය සම්බදධ මූලි ප්‍රශ්නිකත්තිනවා මෝක්ෂය කියන්න මොක්ද නිවන කියන්න මොකක්ද. ජීවිතයේ ඉවරුනා මොක්ද වෙන්නේ ඒගේ ගැරු ප්‍රශ්නි කත් නවන් ටික උුත්්‍රහොයාගන්න ආගම සහ අධ්‍යාත්මිකතාව පාවිච්චිරන කට්යක්ක් නොටතින් මංගත්ත මේ සමාජයක ඕක පවිච්චි කරන කට්ටිය. එත පොට දෙ හම කටිය ගොඩක් ඉන්න ඇති දෙ අප වැඩසටහන කාවෙනුවෙන්ද. අපේ වැඩසටහන කාවුවෙන්ද කියලා බැලුවත් අප වැඩසට මෙන්න මේ විදිරි දිරිපත් කරන්න පු. අර සංස්කෘතිකකාන් ගෙන මම කතා කරන්න යන ඒක කතාරන්න ගොඩක් තැන්තිීමවා එක ඉතාමත් සමාජයේ අවශ්‍යයක් සංස්කෘතිකන්ගෙන් පවත්වාගෙන . ඉතින් ඒක නෙවෙයි මගේ කතතාට අදන මුද මක්කාලිමක ම කොහමතිික සංස්කෘති මිනිිය කිනිසිසා මගේ පත් වැඩිය ච කරන්නේ නෑ නමුත් එතනද මම ගොඩක් තච කරන්න කැමැති දෙයක් තමයි. මේ තින තෙපියටික් පඇත්ත මොකදෙම කියන්නේ ැංග දමීට මිනිත්තු පහලකට කරනුත් අදවසයඇතු වනතත් සාමන්‍යින් දවසට පහදදායක්විත මට කතා කරන. ඒ කතාරන කෞරුත් මට කියන්න හාමුරුවනේ ලස්සට ල් පපිලතියෙනවා ලස්සට ඉර පලතිනවා හැම කියන්නන්නේ හැමෝම මොක්රරි නපුරු කතාාවත්තමයි කියන්නේ එක්කොමං ගහගත්තා නැත්තම්ම රන්ඩුනා ද අලගිය මැරුණා ඔන්නොයි වගේ මුූසල කතන්දරයක් කියගෙනද මට කතා කරන්නේ. ඉදි මට තේෙන මේ කතන්දර කියන හැමදිනාටම යම්කිසි ආකාරයෙකට අපිට චිකිත්ය පරයක් දෙන්නට පුළන්තෙර පපියටික් හල්පකක් දෙඉන්න බොඩා. හැබයි මන්දන්නවා. ලැංල බුද්ධ දර්ශනයේ චිකිත්සය. තෙරපියටික් කිව් ගම මතක්වන්නන පටාචාරකය කතමද කිසා ගෝතමීට අබගන්න කිීප කතාව ඉතින් කිසා ෝතමි අබගෙන්න්න කොහොමද නොමලගේකින් අබගෙන් කිව හම ඔන්න ටික් අබහෝයගෙනකොට කිසාගෝතමත න අ එන හැඟගදරකම මරෙනවතමයි එනම් මගේ දරුවත් ක් ර න කිය තින් මෙතන මේ ආයි ට චිකසියක රහම්බට නන්ගේ කිසාගෝතම වගේ කට්යනේ පටාචාරගේ කට්යනවේ අයින් හෙම කියන්නේ මංන් යාලව යවන අබගේන්ද. එයාල අබගේද ගිහිල්ලා වුද බගෙනන්න ඊ ෞද යි පරක් ඩාගෙනවා. මේ වුද මොක් කරරිදදිේයට හිතාහදාගෙන ගිහිල්ලා ඊන ගෞද්යෙත්ඒ ප්‍ර්නකයාගෙන ආයි පරක් ංගාවට නොති මඳදගෙන ඒකට්ටියට අවශ්‍ය තාවකාලික සහනයක් හැබැයි ඒ තාවකාලික සහනයක් තමට ඉතාමත් වැදගත්තක මේ වැඩසටහන ඒ සඳහාම කැපවයක් නෙේ නමුත් මං යම්කිසියාආකාරකට තාවකාික සහනය තාවකාික චිත්ය තෙරපියුටික් නදක ඇඩද්්‍රස් කරන නොත් එකත් නවෙේ මේ වැඩසටනේ ප්‍රධාන පරමාර්තය. ඉතින් හොද මහම කියගෙනන කොට මම තීරණය ඔයාක තමයි ගන්න ඉතුර කරන්නේ. දැන් අධින් පස්සේ මේ සාකච්ඡාවට සබධවෙන්න ඕනද නැද කියනක සංස්කෘතිකව ඒ ලොකවාසයක් නෑ තාවකාලික සහයක්ගන්න පොඩිවාසියක්තියනවා ඒකත් නවෙේ ප්‍රධානරමණ තුංගෙන අරුණුම් දමේ අධ්‍යාමිකත්ව හයා ගැනීම. ඉති. ඒක වනුවෙන් තමයි මේ සාච්චමාලාාව පළගහිලදේ ඉතින් එතනදී මං ඔයාට ඉදිරිපත් කරන යමකිසි ඔයා උත්තර හොයගදහද ගටලුවක්යි මංහෙම කියන්නේ අයිපරක් මෙතනන්න ගොඩක්කට්‍ය ආන් හාමදුරුව හම් බඩ ලඩාාවනහැ ොක්හරරිකෙන් ගන්ඩතයක් තියනවා කියනකූට තමයි යාාව. ගණ්ඩයක් තින මොකක්ද උත්තර ගන්ඩ උත්තර ගන්ඩන ගැටලුවත්තිේන්දවනේ ඉතින් ඔයාලගේ ගැටලුව මොකද කිය ඔයාල තරම් කරදන්න ම උත්හ කරන. හැබ ඒක ඊට පස්සේම ත්හ කරවා. එඒ ගැටලුව නිරාකරණය කරගන්න අවශ්‍ය අපි යම්කිසි තෙරපියටික් එමනත්න් සමතයක් ඇතිකර ගන්න ඕන එකත්ම මේක ඇඩ්‍රස් කරනවා. එත් එක්කම ඊට අවශ්‍ය යම්කි දර්ශනික ප්‍රවශය ගණ්ඩනකතු සහර වචනිකත්ති වන අපිගෙන ගන්ඩුවන න්න ටිකත් අපිඉන ගන්නන නත් මේ පාඩම මේ සාකච්චාමාලාව මූලිකවම යොමු එන්නේ තමන්ගේ තමන් කවෞද කිය අඳුන ගන්න දැන් අපිගොමකෝ මෙතන ඉන්න අසේල කියල එක්කෙන. මං හෝත් දැන් අසේල කියන්න කවද කියලා නමනවේයි නමනේ කිය න ද මට කලින් කිව කිල දැක අන හම දරෝ කියල නම කියන්න අපි කාල කාල්ට පච්චකර න ඇතකට ද ට ට අනද රුනිස ආනන් කියල මයි කියන නම ෙව නමුත් ත ඇතුල න්න පුදගලයක්ින්න්නවා ඒ වගේ උත්තන ඇතුලන්න පුදගලෙක්වා අන්න ඒ පුද්ගලයා කෞද ඒයාට තින ගැට ලුවමොක්ද. යාට හරිම කරන්ඩො මොකදගේනක තොරගත් එක තමයි මේ සා කච්‍රාමලාාවගේ ඔන්න ප්‍රධාන අරමුණ. ඉතින් එත කොට මේසාකච්ඡාමාලාේ ප්‍රධාන අරමුණ ඔබ කෞද්ද කියලා තෝර ගැනීම. ඉතිං අන්න ඒ උබ කවද්ද කිය තෝරගන්න යන ගමනට අපි කියනවා ආර්ය පරේෂණය කියලා. ආර්ය පරේෂණය පkingකස් පාර්තකක් ගැන මොකක්හරරි පරක් තියෙනවා ඒ පාර නිකම් යන ගමලක් නෙවි තමන් පිළිබඳ ඔබකෞද කිය හයා ගන්ඩ යන පරීක්ෂණයක් තියෙන එකක් ඉතින් ඒත් එක්කම මේකිී ආයිපරක් ම දැගර සහ ේවල්ගෙන කිවටම දැනු පැත්තර ගොඩක් න්න හදන්නත් නහ ෙරපිය පැතර ගොක්ගන්න හදන්නත්න ඒ අරගෙන තමටඒකතනින් ඇතිකර හිතන ෙතිරම් පස්ස සසාකච්චාල නැත්ව හරි. ඉති මෙත ට න මේක සෙල් පයිප ලයි ැතින සේල් ැල් කියල න සරම ඉ ජිනීන් කර ඇත්තුම ගොඩක් සේල්ස් කර මුලින්ම එක ඉන්ට ොඩක් ටන්න හැබ ික්ල්ලන්න ොට අලතරග ේ මගේ අවශ්‍යතාව කියයාලා. ඉතින් ඇත්තනම තමන්ට අවශ්‍යමොක්ද කිය හරිටම හොයාගන්න අවශ්‍ය කට තමයි අන්තිමට මේක ඉතිර වනේ වන්තම මේ සාකචමාවක් තියෙන්නේ හොදයි. ඔන්න එහෙන දැම්ම ඔබ කවද කියලා හොයාගඩ යන ගමනිදීමටමෙපොඩ මෙහ දේවලටික කරන්න නවා දැන් ඔබ කවද කියලා හොයාගඩ යනකොට හරියටම අපට දැන් අනදහාමුදුර කවද කිය හුවත් මට ම හරිට පට ප්‍රශ් උත්රදබ. <pyatled> mine, <pyatled> that ැ මට සම්පූර්ණනම විරුද්ධ එක් කෙනෙක් පෙන්වුවත් උදාහරණයක්ක් වියටට දෙන්න මට පාදිල වන්ස කෙනෙ මෙ නිස්සරහහි ගෙනල්ල පෙන්නවා. අන්න එතකොට මට තේෙනම පදිලිය වාන්සට වඩා ප බෞද්ධ පූජ කලෙක්තමයි ම ෞද්ධ හාමුදුරුව කෙනෙක් තමයි මම ඒ න්නේ අකිසිආකාරයකට අපේ සවරූපයට ප්‍රතිවවිරුද්ධ වරූපයක් පෙන්වු හම අපට අපේ ස්වරූපය පෙන්ඩ ගන්නවා එක පාට ඉතිං ඒක කරන්න මේ සාකච්ාමාලාව ඇතුළද යාල හැමදිදනාටම යම්කිසියාකාරකට අතුල් පහවල්ටිකක් ගහන්ඩව. අතුල් පහවල් කැනම ගද කනට ගන. කොමද කනට ගන්නේ ෆසිල නෙවේ මගේ වචනවලින් මගේවාද තුළි මංවලට කනට ගහනවා. එකනට ැහවුව මොකදවෙන්නේ සහරටයක්ක් ආන ඇත තමයි කියන ඒ කනට ගහපේ ඇතමයික පිගන්න. ඉතිං ඒකටිය ගැන මගගේ ලොක නදක්නේ තම සහටිය කියෙන නෑේ හාමුදු කනික සම්පූර්ණම වැරදි ඒ අපි කෙනගත්තක්ත් එක්ක සම්පූර්ණය පටහැනි නිසා මං පෝග්‍රමිකෙන් අයිගනා කියලා ඒට ඉති කොහොමත් අයිගනානේ ඉතින් අර ඒ අයිංගනට්ිය කොහොමත් අයින් වුණා හාමුදුරුව කියෙන හරිට මහරි කියලා ඉතුරන කට්ටයක් ඉතුරුණ ඒ දෙකොට්ාශය ගැන මගේ වැඩි අවධානයක් යොමුවෙන්න නැහැ මගේ වැඩ අවධාන යොමුවෙන්න මේ මම කියන එක හරිද වැරදිද කියන්නේ එක යම්කිසියාකාරගට විචාරන්්ඩ උත්සාහවන්ත වෙන කට්ටිය ඇති ඔන්න තරදි මට තක්කෙන මේ බකෝ පරෝවබ කියල කත්තිවා පදශය මේ තපකදේශය තියන එක ලස්සන කතාවක් දෙවියන් වහන්සේ මිනිස්සුන්ට සිද්ධ වෙන ඒක ගැහට දිහා බලාගෙනන ද හිනාාව වෙනවා. පොන්යෝ කැලෑමිටි අවිල් ලා පොන්නු ඇයි එහෙම කියන්නේ. ඇයි මංහෙම කියන්නේ අපිට මොක්කර කරදරක් න කොට තමයි අප මි ද ගනග උත්සාහ කරන්න. ඉතින් ඒවගේ ම හන අතුල් පරවල්ලින් ට පොඩක් හට ඩ පුල හට තුලින් ඔය මි දයක් ගන්න ඉති ඔන්න හතවේ පරටත්ම සමවාදවා මගේ වචනලින් ඔයාලගේ හිතටවදදින පහරවල් වලට මං සමාව අයිදිවා නමුත්ඒ පහර මං එල්ල කරන්නේ තමන් කෞද කිය අඳුන ගන්න එක තයි මංගේ පහර එල්ල කරන්න. ඉතින් එතකොට නැවතත් අපි මේක ෂ්‍යයාකරෝතිං මේ ඔබ කෞද් කිය අඳුනගන්න හදනක මට තේරවා ඉන්න මේ වගේ මේ ලස්සන විලක් පේනව ඇති. මේක මේ වගේ පිලිපීණහම ලස්සන විරතියන පහත් පතුල ටෑනකල්ම පැදිරී. ඉතින් හිතන්න මහොතකට මේ පතුල තමයි ඔබ. පතුලෙ උඩ තින ජලකද තමයි අපේ හිතව අපේ හිත්තුවෙලි ඒක තමයි උඩතිෙන්න. එතකට මේ පතුලෙ තියෙනවා හරියටම ඔබ කවුද කියලා. අනන්ද හාමුදුර කෞදදිගලා පතුල තමයි හරිටම පේන්ඩෙන්නේ. හැයි ඔය පත්තුලලා අපි බර් බලන්න බැරි හෙහිතු දෙක් තියෙනවා. පලවනි හේතු තමයි හිතන් මේ මෙිච ලස්සට ක්‍රිස්ටල් කලිය ැව යම්කිසියා කරකට මඩගතියකින් මේ මතුරටක තිබ්බොත් අපට පතුල පේනන. දෙවෙනියට, ැන්කම තු ුබල ගන වතුර නටකොට වතුළ බුබු ගන එකට අපට ෙතල පතුළු පේහිනේ අන්න ඒගේ වුණ හමත් අපිට මේ පතුළ බලාගන්න බැරිියුණවා. ම මේක මකක් දහස් කරන්නේ යම් කිසි කෙනෙක්ට හිත මධ්‍යස්ත නැත්තන් අර මං කිව්වගේ මේ කියන කියනවා මං වෙච්චර කල් දැනකත් සම්ර්‍ර බදග ගැ ප ම නි මගේ ප්‍රතික්ෂප කරවා නැත්තම හාම දුරුවගනක හරට හරි හිඳම සම්පර්ණම පිගන්නවා න්න ඒ වගේ අදහසක ඉන්න කෙනෙක්ට ඔය පතුල පේනින. ොකදයාගේ මනස මන්ද්‍යස්ත නෑැ ඉතින් මේ සාකච්චාමාලාට ප්‍රීක් සි් දෙකත් තියෙනවානඒ ප්‍රීක් විසිටක තයි මධ්‍යස්ට මනසාක් ඇතිකරගැනීම ඉති මධ්‍යස්ට මනසාක් ඇතිකරගන්න අප මොකද කරන්න ඕනේ විචක්ෂණ ශිී වෙන එක ක්‍රටිකල් වන එක එකන්නේ හැමදේම තර්ක කරන හදනකම නෙවේ හැමදේම තාර බරල තමන්ට තේරට විතර ගන්න නොතේරනෙටක ෝඩක් පත්තක තිර ක එක වැලඳ ගන්න නොටඩා පෝඩ පැත්කින් තිර එක සොයා බලන එකක විචක්ෂණ සිි වෙන එක දෙවක තමයි නිවහල් වෙනයක නිවහල් වෙනවා කියන්නම ගන්ද. අපි නිවහල් ස්වයිරී ජාතියක් නිදහසත් තියනවා කියලා කියනවා. ඉතිං නිවහල් කියනකටව හල් කියන ගත්තු අපිදන්න මනිස්සු වහල් වෙලායින්වා බීමට වහල් වෙලායින්වා මද්‍රෝ වලට හල්ලයින්වා කාමට හල් වෙලායින්නව දේශපල පක්ෂවට හල් වෙලායින්වා ගම්වලට වහල් වෙලායින්න ඔයගේ ිනිසු තිීන හල් ගති. තින්ම හල් ගතයවුඩ වහල් කමවුඩ එයාල කරන වැඩත් වෙනස්සෙනවා. අපික දශ පාල ගත් ම අප ැවත් කොල පාටකැ පත් රතු පට කැ පවත් නිල් පට ඒක අට්ියගේ වහල් භාාවේ නිසා ප්‍රතිවරද්ධ පක්ෂගේ ොක්හරි කරත් ගහ ගන්ඩයන. ඉතින් මංගුව උදහරණයකිවේඒ ඒක උදාහරනයක් දිරගත්තේ අපේ හිතට හැමතිස්සම මොගකට හරි වහල්ලලා අඉන්න නිසා ඒ වහල්වීම උඩ අපි හිත ගොඩක් කැන ිලාතිෙන කැලමිච්ච හිත යම්කිසිආකාරයකට අපිට අඩු කරගන්න අපට සතිය කියනෙ ඔන්න උපකාරවෙන මකක්ද සතික කියගේ අපි පස්ස කතා කරනවා ඉන්දටේල් දැනට මෙන්න මේදක තමයි අපිට අත්‍යවශ්‍ය වෙනක ඉතින් ඒදක දැනට ඔයාට නැත්තං මං මුලින් මෝයාලට උගන්න නිවහල්වෙන්න කොද කියලා. එකන්නේ අපේ හිත එකක හැඟීම්වලට වහල් වෙලා ඉන්න එක යම් කිසියාකාරකට මුදවාගන්නන්නේ කොහොමද කියලා ඉති මංගර කලින් උදදාරනම ගත්තොත් දැන් ිතක වතුර නටන ේතලේ ඒ නටල්ල ත කරන්න ඕන්න මංමකක්ද කරන්න ඕන එක පස්පුරුවනයක. මඩපුරුවනක. එතකොට නැටිල්ලනවතිනවා හැ ඔවැලට තරුවාද ම නැටිල් නවතන්න්න පස් පෙරවවා එකදන් නටනෙ නවතුනා හැබැ දන් ආයිපරම්ට පතුල බලන්නබ. මොකද ම මධ්‍යස්තන ඒ එක ඕපන්නේ. ඉතින් අන්න එතකොට මේ ඒසාකච්චාමාලාවෙේද පසෝ පසු ප්‍රමාණය. දෙවෙනි බාගේදී මංගේ පුරෝල වහන පස්ටික ආයිටිකටකයින් කරවා හැබයි එහම අයින් කරන්නේ ඔලගේ හිත නිහල්ලුනාට පස්සේ. ඔන්න එකත් හරිැ ඉතිං එහෙනම් දැ ඕක තමයි අපේ වැඩසටහන යංකිසි ආකාරයකට යන විදිය ඉතිං එතනද මම දලවශයෙන් ඉදිරිපත් කරන්න වහල් භාවය නැති කරන්න ඇබැහි කේන්තිය බය ආතතිය ඔන්න ඔව තමයි මේ අප හිත වහල් වෙලා වැඩ කරන හැගින් ඉති තක් ම දහස්රන්න ඔයාල පට බෝධි සත්තුවරුවගේ හැස ට කන්න න බෝද සතුර කියලා මන් දරන අර මේ නවරත් නිවල බොන කට්ටීඉන්න එහමක්රන්න නිවේ නිවහල් බාාවය කිය ම උත්සාහ කරන්න දැ ි තු දැන්මට ගොඩක් කරන දවස විශේෂෙන් ්‍රක් ප ච්චි කන ට ති ි කර රග පාච්චිරන ලවර යම්කිසි කනෙක් ්‍රග්ගක රිකේ ලි පවිච්චි කනකයි එකට ඇබ් වෙන එකයිදක්. ්‍රේෂලි පච්ච කරන ෙනුක්න්ද අට සත්තු න් වශ ව මේ පවිච්චිරනවා තව කෙනෙක් තමගේ මුළු ජීවිතයම ඒ එබැහය වටේ තමයි හදාගෙනන්නේ අන්න එත කොටේක විදි දෙකක් ඉතින් ඒ වගේ මේ යම්යම් දේවල් වලට අපේ හිතේ තියෙන එබ්බෙහි නිසා අපේ හිත වහල්ලෙන ගත්තිය නැති කරන්න ඔන්නම උත්සාහ කරවා ඉතිං ඒක කරඩ යන්න යන කොට මේ වැඩ සටන පෙක් මං පර කිතිරි පත් කරන්න ොයල සහ දැක්දන්නම කා්ඩ හතකට මේක බෙදුවවා ඉතින් අයිමං කාණ් හතකට ෙදුව මුලින්ම අර්මංකිවෝ වගේ ඔයාලා මෙතන මොකක්හරි ප්‍රශ්නයක් උඩ තමයි ප්‍රශ්යක උත්තරක් හයා ගන්න තමයියාවේ හැබැයි ඒ උත්තර හයන ප්‍රශ්නය පිළිබඳ තාම ලක අදහක් නැතුව ඇති. හැබැයි මෙන්න මෙහෙමකක් මට කියන්න පුොලාන් ඔය මොන ප්‍රශ්නයට උත්තර හෙවත් ඒ හැම ප්‍රශ්නයටම පිටිපස්සේ අපිට තියෙන්නේ අපහිත නවිදියක්. ඉතින් අප හිතන විදියක්කු තමයි අපිට ප්‍රශ්නඇති වලාදයන්නේ ඇගමංහම කියන්නේ මේ ලෝක කිසිම දෙයක්ම ප්‍රශ්නයක් කර ත්ත නැත්ත ඒම පශ්නයෙන්ෙව නිතන් කිසිම ප්‍රශ්නයන්නේ ද ප්‍රශ්යක් කරගත්තු ති ඉද දමක ප්‍ර්යක්න්නේ ඉතින් එනම් ප්‍රශ්නයක් වෙන්නන්නේ යම් किසි දෙයක් අපි හිතන විදියවුට ඉති මේ අතිමරතින සම්මාධි්‍යය සහ ස පන්වම කියලාඒ මං යම්කිසිආකාරගේ දිරිපත්ර හදන ඔල හිතන විදි වෙනත් ඇ හක පෙන්න්නන්න උත්සා හකිම අර जापाනයක මහත්्य කියලදේවා ल् ට सफර ऑप्शनल කියලාමොකදද යන්න में ෝකේ ප්‍රශ්න අනන්තවත්යන

ඇක්කඩමික් සවරුපයක් ගන්න යිති මේටික නැතුව අපිට අදහස්ටික කතා කරන්න බැහැ හේතුව අප පුද්ාගම සම්බන්ධය මොකක්රරි පොතක් ගත්තත් ඒක පචස්කන්දගේෙට න පටි පදක ෙනවා ඒතික මොකද කිය ද න්නනවා අපටි රටට බැරිනිසා මම මෙන්න මේක තුගන්නවා හැබැයි ඇතම අයිර කියන්න. මේවා ඔයි විට ැනගන්න අත්‍ය වශාන්ගේයක් නෙේ කාටර හිත නිදහස් කරගන්න හිත නිදහස් කරගන්න කමේ දැන්මට හුණ ඒ දැන්කරන්න තින යොක්කම අපට ඇකඩමි කලි මේ කතා කරගෙන න්න වශ්‍යව වනවා තමයි වැඩිපුරම. ඉතින් එතකොට ඕන්නන් අ යිරර යම්ි සයාාකාරක මතයක් තරපියක් ඇතිකර තෙරපියුටික් න දෙකට ඇන්ඩද්‍රෙස් කරන්න ම මේතික ගැනත් කතා කරනවා දේෂය අඩු කරගන්න කොහමද භයකකාන්සාාව අඩුරගන්නන්නේක හොමද කියලා. එතනින් පස්සේ ඊට කලින් මං කතා කරනවා අපි මේ උත්තර හොන් යන ප්‍රාන ගැටලුව ොදක ප බ්ලම් ටේට මට්ක මගේකට වශන දම පර බ්ලම් කෙ හා ර පතර ප්‍රශ්න. ොට ඉරන්නතුවේ තිච ප්‍ර්නක අපිගාව තියෙනවා කියලා ඔන්න එකට බරපතල ප්‍රශ්නය කියනකත් මන්දන් දැම්ම හරි ඔන්නහෙන දුක බය සහ කාන්සාාව නැති කිරීම නැති කරන්න අපි මොකද කරන්න ඕනේ ඒත් එක්කම සතුට නිදහස වෙෙන් දින්න අපි මොකද කරන්න ඕනේ ඒත් එැකම සතුට සහ දුක අභිභවාගි හිල්ලා ජීවිතයේ තියෙන සැබෑ ප්‍රශ්නය තෝරා ගන්නෙ කොහොමද එතකොට ජීවිතයේ ටෙ දැන් ගොඩක් කටියය ජීවිතය භාගයක් ගතක නිවරයි වැඩදිනෙ. ඒ භාග ගතලටාව කොච්චර කාලයක් ේයද දන්න කරන නි මේසන්ට ේරු අපේ ජීවිත කොචටර අනියතයිද කියලා. ඉතින් අන්නන්නේ ජීවිතය ගවෙෙන්න්නට පෙර ජීවිත සැබෑ නිදහස අත්විදිය යුතුයි මම කියන ටාගට් ක අපට ඇති කරන්න පුළුවන්න්න ඒ යෝජනාව මං වැට එන ඉදිරිපත් කරවා කොහොමද අපි දුක්ක බයකාාවන ඇති කරගන්නේ. නිදහසේ සන්තෝසි වින්න කොහොමද. සතුටයි දුකයි අभිබවා ගිහිල්ල නිදහස සොයාගන්නකුද මේ ජීතය ගන්න කලේ නිදහස බක්ති න්න කහොමද කියන එක තමයිුද අපි කතා කරන්න හර එක තමයි මේ වැඩ සටහනය විස්තර තින් අපේ දැන් වෙලාවත් ගොඩක් ගිහිල්ල බාගකටඩ ඉතිහරකතාවත්ති නෝ නමස්කාරයටම පහන රයි කියලා කර දෙ කියන්න එක දස කාමුදුරුව පහන පත්තු කරලා පොල්තල් නමස්කාර කියන්න පටගත්තුලු ඇදල ම රක ර ට පහන ොල් ි ති රල ති වස්කාරට පහනි වර ඉතින් නොදනද අප මේ සාකච්ඡේ අද අපි කතා කරන්නේන්නේ අපි අද කතා කරන්න පටන්ගමෝ මහන්නන් ද න ප්‍රශ්යක් මන් හමටම පැදිේදම කොයි පැත්තකද යන්න කියලා ඉතින් එතන ද ම ඔයාල පැත්තකට තල්ලු කරන්න හදුවට ොන්ඩ ඔයාලයාන්ට ඕන පැත්ත තෝරල දෙන්නේ අම කිසි ගයිඩ් ලයි්ක් නෙක තමයි මගේ රාජකාරයේ මේ සාකච්චාමලා ඇතුළට. ඉති ොන්න දැම ප්‍රශ්යක් හන්න අපි ජීවත්වන්නේ ඇයි කියන ප්‍රශ්නය බන්දන් හොයලගින් යැහුත් ඒකට තිබෙන පුත්තරය කුමක්ද නිකං හිතර බලන්න ධර්ශනයක ප්‍රශ්නයක් හනවා මං ඇයි අපි ජීවත්තය කියලා ඉතිං බැලුබැල්මට ඒකට උත්තරයක්දිනක ලේසිී වගේ අපිට හිතනවා මොකද ජීවතයන්නේෙලා ඉ ංහ ඇයි ම මේ ප්‍ර්නයහන් ම ප්‍රශ්න හඩි හේතු මේකයි දැන් ඔොයාලට කිසියම්ම ආකාරයක වූ ගැටලුවකට අනදමුදුරුන්ගේ උත්තර කොයාගන්නතම ඇද සාකච්වා ඩාව එතකොට මේ ප්‍රශ්නටික තියෙන්නේ කොයි වෙලාවටද ඔයාලට තියෙන මොකක් හරි ගැටලුවක් ඔයාලට පවතින්න කොයි වෙලාවටද එහෙම ප්‍රශ්නයහවත් මම උත්තර දෙන්නම් අද වැඩිය අප කතා කරන්නේ නති ඉද ඒ ප්‍රශ්නයට උත්තරේ තමයි අපි යම්කි ැටලුවන් තියෙනවනන්තියෙන්නේ අපි නගටල ඉන්න වෙලාවට නිදයගෙන ඉන්න වෙලාට ප්‍රශ්න ඔලුවට එඉන්නේ. ඉරිහ යම්කිසි ආකාරයකට මේ නිදියගෙන ඉන්න වෙලාට ප්‍රශ්නයහැ න ීවතීම සන්ද ප්‍රශ් දියගන ඉන්න වෙලාටනෑ මරිච් වෙලාටේ ප්‍රශ්නට නැහ කියලාටඔුන තඩ පුල සිහිත වෙලාට කොමත්න මරිච්ච ලාවටත් ඒ එකන ඇතිවෙන්න පුළුවන්. එතකොට මේ ප්‍රශ්නවලට හේදූමගන්ද. ඒකමන් දටහන්න දැ මේ දවසලොන්න කොවිදඳන්ද ගොඩක් කපල් ගහ ගන්නවාවාරයාව ස්වාමයක් ගහ ගන්නවා මගේ දළුවෙක්කින්වා ඇත් දර්වමාර්ගගේ ගමන් කරනය කෙනෙක් නීතිිමරෙක් ඉතින් ආනන්ද හාමුදුරහන්ට එන ගොඩක් දිබෝස්කේ මන්ගේයාලු අට ඉතින් යා න මේකාල දන්න ිබෝස්කේ ො කොයිදක් ඉතින් දැන් මංමයකිවේ යම් කිසි දෙන්නෙක්ට අතර ධික්ක සාදයක් ඇතිවෙන්න්න හේතුවමගද කියන ප්‍රශ්න බැලු අපි හිැන්න පුළුවන් එයල දෙන්න නො ගලිපීම් දෙමවපියන්ගේ මදදි හත්තීම ආර්ථික ප්‍රශ්න ම හ නති ප්‍රශ්නෝයගේක ප්‍රශ්න දන නමුත් ඇත්තටම ඇයි මනිහෙ දික්සාදවෙ වන්න කිය බැලුවොත් ඒ එකට ගණ්ඩ පුළුවන් සරල දර්ශනක උත්තර තමයි කසාද බැඳීම යම්කිසිනෙක්ට හිතේ අමාරුවක් ඇතිෙන්ට හේතුවමොකද රිලේන් ශිප්පයක ආද්‍ර සම්බන්ධතාවක හිත් කඩාවැටීමක් ඇතිවන්න හේතුවමොකන්ද ඒහි රිේෂ ිප් එකක පටන් ගැනීම අරසිදදුකෘත්තියනනේ එදා සැෙනහෙන් ඔොබදනා නම් එදා වියෝවක් නෑ වියෝවට ප්‍රධාන ේතුව සැෙනහෙෙන් බැඳීම එතකොට ඩිවෝස්ෙන්ට ප්‍රධාන හේතුව කසාද බැඳීම එහන ජීවිතය ප්‍රශ්නවල්ට ප්‍රධාන ේතුවමොකන්ද ජීවත්වීම ගත්තුන් නැතන්ගේ ප්‍ර්ින ම ම කියනක හරියට හරිනෑ ම කියනෙ රන ර හි ළ ම ප්‍රශ මො ප්‍ර ක් ද ම සුට හෙත් ැද ො ද ග ද ්‍ර ද . ඉතින් ඔන්නහනම් ඒ හින්ද අපි හොයාගන්නඕන මොකක්ද ජීවත්වීම කියන්නේ කියලා. ඉති ජීවත්වීම කියන්නේ කුමක්ද කියන එක හොයාගන්න මං පොඩි යුදවක් කරන්න ම මෙහෙම ප්‍රශ්නයක් හන්න. මංගහන්නම් ජීවත්වීම යන කුමක්ද කියන එක හොයාගණ්ඩ මංගහන්නම් ප්‍රශ්නයක් මැරුලු කෙනාට නැති ජීවත්තෙන කට්ටියට තියෙන දේමකන්ද කියලා. මැරිිච්ච කෙනට නැති ජීවත්තෙන අයට තියනෙකමකන්ද. ඒවිදිට ම ප්‍රශ්නැහොත් ලේස්සවේ උත්තරයක් ොයාගන ීවත්වීම යනුමක්ද කියලා. ඉතින් අපි දන්නවා ද මැරිච්ච කට්ටිය මං පොඩිකාලේ එච්චර තේරන්නේ ඇතිකාලේ මං හැමදාම මළගෙදරක ගිහාම ඒ මනි පොඩක් ඇගිල් ඇනල බන්නවා මොකක්දමට තේරෙන් ර ව ද ම පොඩක් හැදා ඇඟිල්ි ඇල බල පුදත්තිබවා ඒ හමර මැරිච්චෙක්නට අපි ඇගිල්ලෙන් ගන්නට තේරෙන්නේනේ එතකොට යටට පින්තුරක් පෙන්වට එහම ත්න් ඒය ෝර් එකක් අනෙහට අයකට ප්‍රති චාර්දක්න්නන්නේ අර් තිෙනවාේ මිනිස්සෙන්ට නිසෙන්ට් කියන්නේ හරි ගඳ යිටිකක් පොඩි සර ගදත්වයන්නේ ඒ මනිසට්ක ගේගහගෙන එයා මේ දුවන්න නැතු ඉන්න නිසාන්න යට ගඳ සුූන්ද දැෙන්නේ. ඉතිං මැරුණු කෙනාට නැති දේවල්මනාවාද එයට පේන්න්නේන ඇහෙෙන්න්නේනේ ගඳ සුවන්ද දෙැෙන්නේ කට මොදම රස දැෙන්නේ ඇැඟට තත්ත්වුවර් දෙමට ප්‍රතිචා දක්වන්නේ ඒ ප්‍රචාර දක්වන්නේ නැති හෙයින් නැති නන් අපි කියනවා අයට අර්ිකක් දැන්නේ නැතු ඇ කියලා. ඉතිං එතකොට තව දිකට දැ මේ දස්සල තියෙනවා ඉතාම ලස්සන්න තාක්ෂණයක් FM ර කිය. එක කියන්නේ අ MRI මශින්න්න එකම අපට ර timeයිම් අප ඔල වෙන්න මොක්දග කිය බලන්න කලා ඉතින් අන්නනතකට විද්‍යාත් ලතිනම ජීවත්තලා න්න හිතන පතන මනිියගේ FRI එක තියෙන පැටන් එක මොකන්ද එතකොටයා සිහ ැතිවනහම නනින්නදට නම තින පටන එක මොකද ඒවාගේ ඇයා මරු ම තින පටන් එකමොකන්ද කියලා ඉති මොලේ කිය කියන්න ඇතරම ඉෙක්්‍රකැමිකල් ක්‍රියාාවලයක් එකන කමිකල් උඩ ඇතිවන ඉලෙක්ට්‍රික් ක්‍රියාවලයක් ොලේ ්‍රියාකාරිත්වට ද විද්‍යාමාදරෙනැදීමවා ඉතිං දර්ශනයන්දරගත්තෙන වද ද්‍යමාන්දර ගත්ක. ඉති මේ වෛද්‍ය ද්‍යාව ඇතුේ මැරිච්චෙක්කන අරවිදියටට ප්‍රතිචාරදක්වන්න ඇයට එ නිසා හිතන්න ැ කියනක ඔන්න අපි කියනවා. එටකට අයිපරක් මැරි්චක්කනට බැරමකක්ද පේන්නේනෑ හෙන්නේි පංචලන්ද්‍රිය වැඩ කරන්න සහයට හිතන්නබෑ. එහහින්නම් වැරිච්චෙක්කනට බැරි ජීවත්තුලයින්නෙක්නට කරන්න පුළුවන්ටිකමොක්ද එයට රූපේන සදධයහනෙන ගඳ සුවන්ද රස. තත්්ටු කරහම තේරවා ඒටිකත් තේරෙනවා. එරි ඔන්න තවතැනක තින මේ පංච ඒන්ද්‍රියන් වල අදදකම් මොකෙන්ද විනින්න කියන පශ්යක් එක සූත්‍රයක තියෙන පංච ඉන්ද්‍රියන් වල එන අදකීමම කවුද විනින්නේ එ වෙලාව කිය පච න්ද්‍රී අදකීම විඳන්නේ සිතයි කියලා තවිදයකට දැන් අපිට හැට රූපයක් පෙනුනට අපේ මොලේ අපේ මොලේ කියමං අපි හිත කියරගම් තාවකාලික ඒ හිත තමයි නැක පුරූප මොකද කියලා තේරු ගන්න දැමට මේ වතුර ෝතනයක් තිෙන ඒ දැක්කට දැක්ක ගම අප තේරුම් ගඩ බැෑ. නමුත් අපිට පුළුවන් මේ මොකදද කියලා හිතන් තේරුම් ගඩ න්න එතකොට පංච ඉන්ද්‍රිය සහ හිත කියනෙක තමයි ජීවත්තෙනෙක් කෙන ගෙදෙන්නේ. එතකොට මේ හිත ආයිපාරක් මට හවවික ජවතතිීමම අර්ථතනය කර පුුවන් පච න්ද්‍රයාශයනුත් පචේන්ද්‍රය හදකි ශයනුත් විදිියක ජීවත්තීම අර්ථකතනය කරන්න පුළන් හිතාශරයෙන්. අපි මිච්චර කාලයකට ජීවත්තවා කියලා කරරතියන්නේ අතීතයේ සිදුවච්චේ අන්කිසි දේවල්ටිකක් මතක් කරගන්න එක. හොද වන්නටපුලලා ර ෙන්ටපුලාන් ඒවා මතක් කරගන්න හ නැතන් ඉබම හිතර මතක් වෙනවා ඔන්න කතමයි ජීවත්තවා ගැන්නේ එත්කම නාගතයේ වඩ පුළුවන් දේවල්ගෙන හිත හිතන එක. නැතන් හිතනාක එක්කෝ බලින් හිතර නැත්තන් හිතනවා ඔය දෙක එකක්. එහෙම නැතම් මේියම හොතේ මගේ පචේන්ත්‍රයන්ග ගෙන අත්දකින් විදිනය එක. හිතං විදින එක. ඉති ඔන්න ආශරනත් මට ජීවත්වීම කියන්නේ ොක්ද කියලා කියන්න පුලාවා. දකට කියන්න පුොල ජීවත්තම ක කියන්න ොකක්ද කියලා ේවල් හතරක් කාශරයෙන් ෝි පිපල් ලේස් පසේන් ඇන් පාස් ටම් එකමොකක්ද අපි ජීවර්තිවා කියලා කියන්නේ මිනිස්සු ආශ්‍රය කරන එක. අපි නෑඇදෑයෝ බොස් ජනාතිපිතුමා බැක් බම පිට ජාතිිපති ඒව වගේන්න මිනිසුටක් අප ආශ්‍රය කරනවා අපි තැන්ටිකක් කාශ්‍රය කරනවා. මහර්ගම කොට්ටාව පාමේ තමන්ගේ ගෙදර සාාලය සාාල තමගේ කාමරේ හැඳ ගෙදරෙක් අහලට පුගෙදර ඔන්නවගේ තැන් ික් අප ආශ්‍රය කරනවා. ඒත් එකමි බොඩු ටිකක් පරිහරණය කරනවා ෆෝ එක ලැප්ටොප් එක තුවාය තිමේ බඩු ටිකක් කාරිකව වගේ බඩු ටිකක් පරිහිරණය කරනවා. ඒත් එක්කම අප මේ ජීවිතය කියන්නේ විනෝදංශ ටික් කරගණයක. සිදු කියනවා ගිටර්කහනවා කෑම කනවාව ඇතුරියම් බල්මාවනවා දෙවිනිීම බලන්නවා ඔය වගේ විනෝ දංශ ටිකක්. ඇති ඔන්න මන්දන් අආයි ජීවිතය හතරකට ග කරල ටගර හතරකට දම ටග සතරකට හතරින් අපිට ල ක්මික් දන්න ලන් ීදන දක අප ආශරය කරන මිනිස්සු අපි ආශ්්‍රය කරන තැන් යන තැන් සහ නොගිය තැ යන තැන් සහ ොගී තැන් අපි පවිච්චි කරන බලු සහ පාවිච්චි නොකරපුවට අපේ විනෝධංශ ඔන්නටික ජීවත්තේම කියලා සහන් කරන්න පුළන් තවදකට කියන්න පුළන් ජීවත්ව හේතුවක්කාශරයෙන් මොකක් දෙන්න උපනිිසාදනව විස්ර ජීවත් වනේ ෝක්ෂයහොයාගන්න. ජීතය කියන් ෝක්ෂය හයග ඔවගේ පි ද මමාකට ජීවත්තන ක්‍රිට වන ීම දැන හම ට අදේ දැන් ඔන්න කියන ද හනි වගේගත් තයා ජීවත්තන සංගීතය පිස. ඒගේ මිනිස්සු යම්මකිසි හේතුවක් කාශරයෙන් ජීවත්තෙනවා. ඉතින් ඔන්න එකොට ජීවත්වීම යනු කුමක්ති කියනෙ ම යම්කිසි ආකාරයකට අර්දෙක්වා අප පංචයින්ද්‍රී අදකින් මිදීම අනාගතය අතීතය වර්තමානය අදකින් ගැන හිතිං හිතීම එම නැත්තන් මිනිස්සු තස්ථාන බඩු බාන්ඩ සහ තමන් කරන විනෝදංශ නා ක්‍රියාකාරකම්. ඔන්න ඔය හතර ජීවිතය එම නැත්තම් ොක් හරි කැමති අපි දරාගෙන මතයක් වනේ ජීවත්තේ ඔන්න කරතමයි ජීවත්වවා කියට කියන්නේ. දැන් අපි මේ පටන්ගත්ත කතාව අපි ජීවත්න්නේ ඇයින ප්‍රශ්නෙන්න්න පටන්ගත්තේ ඉතින් ජීවත්වෙන්නේ ඇයි කියන ප්‍රශ්නය ම පටන්ගර මං කියාගෙනගේ ජීවිතය ගන්න ොද ගෙනෙක් හොයාගන්න ත ලින් මුත්දාහක ඔන්න පටි වුන්න රු ෙන න ජීවත්තනට තිීනට. <muchan> e Den, ay, ngayhut, ay, uh, uh, ැ ම හන්නම් ඇයි අපි ජීවත්වන්නේ කියන ප්‍රශ්නයට ඇයි අපිට මැරන්න හිතෙන්නේ ඒ ප්‍රශ්න තියෙන උත්තරේමකද ඇයි අපිට මැරෙන්න්න හිතෙන්නේ දැන් මංගේ මහන්නේ ඇයි මන්ඩං වලගෙන් ඇහුත් ඇයි අපි ජීවත්වන්නේ කියලා ඔයාල කියයි එකක උත්තර අපි ඉපදිච්චනිසා ජීවත්තවා ඒක තමයි ජීවත්තන කියන්නේ එම ජීවතවීම ප්‍රධානතු ඉපදික්්ණනිසා ජීවත්තවා කියලා ඉතින් එහ මහන්න කොට මං යාලගින් ඇහෝොත් මෙන්න මේ වතුරභෝතලය වතුරනමේතියන්නේ වසර මේ වස බෝතලේ මං යාලට දැන් දුන්නොතිී. ඔයාල ඒක බාරගෙන මැරෙන්ඩ සූදා නම්ද. ඉපදික්්ච නිසා ජීවත්තෙන වන මේක බොනයේ කිසිම ප්‍රශ්නයක්න ඉප නිසා නැ ජීවත්යන්නේ හැ ඔය ප්‍රශ්නයට ඇත්තට මුත්තරයක් ොයාල දෙන්න ොඩක් කටික යව් අපි කිසිම ප්‍රශ්න අපි මරඩ ලෙස්තේ කියලා නමු මේකට කවරුත් එහම ඔය උත්තරේ දෙන්නේ නැහැ මේ වෙලා විදුන්ටත් ඒ උත්තරේම බාරගන්න ඇම බාරගන්න ඇත්තේ ඉපදික්්ච නි ජීවතය වන සසිවරන්තාාගෙන පන්සට වෙලාන්. එහම කරන්නෙ නෑ හෙම කරන්න නති කටය කියන අපි මරන්් ුනක් ලස්ති මේ වතටක වසටි බීලා කියලා ඉතින් ඒක සිවරදදාගෙන පසලින් න්නෙ නතුව අරවාගේ දේෂණ ගන්න ැතිනිසා තමයි මංම උත්්‍ර බාගන්න නැති එකනනි ඉපදිච්ච නිසා අපි ජීවත්තවා කියනෙ උත්තරයක් විදිරම භාගණනිනැ කෝමද මංගේක එල් මතුර ගත්ත මංගේහ ප්‍රශ්න මැරෙන්් ලශ්ද කියලා ඉතිං එතකට සහරකට ටකින් පළ ෑ හාමුදුුව ෝක කිව්වට ඔහොම මේ වසබීල මැරණ එක පවක් में ඒ අහරින්න ඉතින් මංගතකට කියන නෑ මම්ම ඒ දවස් රෑයිදම්ම මේකට තුන්සුත්‍රයකසි අටවතාවක් කල මේ පිරිත් කරලදම මේ වසතියන්න. අපි ආර් පරිේෂණයක් වන තම මේක බොන්නාදන් නිමයි පවක් නෑැකිවත්. ඒත් කියන නෑහෙමකිවට සවර නෑන මං කොච්චරකිවත්ක පවක්නව කිය එලකිෙන නෑහෙම් බෑ කියල. ඔන්න මාගනක කියන්න පුුලන් අපිට මරෙද ැරි හේතුතම අපි ලමයින්නවා මේ මහත්්‍යන න අම්තන මං යාලා බලාගන්නනේ ඔෆිසක වැඩදීමමට වගගීමතිෙනවා කියලා. එහමනැත්තංග. සමාජමය බැඳී තියන නීතිමය ැදඳී තින ටම හිතචලට දැ ඔෆසිේ ව තැනකට ෙසික්ෂන් ද ඇන් න ෙකි බැදීමමත් තිනවා.ඇති මන්නගයි මෙහම ප්‍රශ්නකරොත් ය කොච්චර බැඳීම් තියන කියල කිව්වත් ඔය බැඳීම් අපි කඩාගන්න ගැන්ද. අපිට දැනට තයනෙනට හො ඔප්ෂ එකක් කවත් ඔය බැඳීමම් කඩාගන්න නැන්ද. එ ඔන්න කට්ටය න දන් ලංකාවේ පිපදුන ජාතිය එහෙම කියල කියෙන. ඇති මන්දැකල තින කෝර යක්ක පුතක්න ්‍රීන්කා ඩ්දී දපපුගමගේ බැඳීම කඩ ඇරිිකාට මාරුවයි. ඒතමයි බැඳීම නැති කරගත්තේ. එකොට දැග අපිතුමක කොච්චර ලස්සන නොන කෙනෙක් මත්තෙක්යට හම්වෙලා හිටියත් ඊට වඩ හොඳ පෂණ එකක්කාපුගවාන්ගන්නරක මාරු කරන. කෑමත් එහෙමයි තීවඇත් එහෙමයි ්‍රරිජ්ගත් එහෙමයි අපට ඊට ව හොඳ ෝපෂණ ක්හම පිිය මාරන්න ඕක යම්සියාආකාරයකට ළමයි සම්බන්ධයෙන් සත්තය නොවෙන්නඩපුුවන් ගොඩත් දෙනෙ කියයි නෑනෑ ළමයිට එහෙම වෙන්න නැහැ කියරන්න ත් අයිපාර බලන්න ඔය ළමයි අප අතාරනද සමහරලාව පි හැමෝම අතරන වෙලාවත්වයවා ඉතිං ඒක අත්තා නෝහරින්න මෙන්න මේහේතුව මේක තමයි මගේ නීතිමය වගකීම සමාජය වගකීම කියලා එකක කරුණ ඉදිරිපත් කරවා ඉතින් අන්තිමට තදරන කණ්ෝවනුන් හම කබරගයත් අලගත් කරගෙන මොකක් කරකක් කරෙන අර බැඳීම කඩා ගන්නවා ඒක ප්‍රශ්නයක් වෙන්නේ. ඉති ඔන්න එතකොට ඔයාලා ජීවත්වෙන්නේ වගකීම් නිසා කියලකිවොත් නීතිමය සමාජමය බැඳීම නිසා කියෙකොත් මං ඒකත් පිගන්න සූදාමනන්න පවක්වෙන නිසා කිවත්ඒකත්ම පිගන්න ඉපදිච්ච නිසා මරනවාගවත්ම පිගන්න. ඇත්‍රම් වවලුවොත් ඇයි අපි ජීවර්ය අතහරිින් අක මැති අපිට ගදාලයන්න්න පරිපඩි ගති අත්වන අපි ොිැමැක්තත් තිීන ඇතරම තවිදිියකට දැන් අදමං ගනට මේ ජීවිත ැතිකරන්න ගොට එම කරඩ වැමක ද මේක පහට රට පස තව කරන්න වැදතින හට කරන්න වැඩතින හට සඳ දන්නේ සඳලා පිට කරන්න වැඩදීනවා යන්නඩ තැන්තින තවිදීකට ඉර ොච ඩ ගඩක්තියනවා අපි කරන්න ඉතිං ආයපරක් මංගර්තුත් වචනයක් රෙස්්ටින් පිස් කියල කත්තින සමාධානයේ සාමධානය සැතපීම ති අපි හිතන් ද මිනිහෙක් මැරුණහම හදිසී මරුණුත් එයට සමාධානය සැතපෙන්ට පුළුවන්ද. සැත පෙන්ට ල සසාධානි ඉන්න පුළන්. සමාධන ඉ බෑ මක රෙන්ට් එක ගවරන හට මීටින ඇතින වැඩ ගොඩත් වන. ඉතින් අප අද ැරුත් ඔයාල් හැදිනගේමංගහන ප්‍රශ්නී. අද ඔයා මැරුණුත් ඔයාල සමාධානය වැරට පුළුවන්ද. මොහෝතරයක් යඋත්තර ඒම කරන්නට ෑ එක්නක් කිය නෑ අප පුුවන්ගේ මගේ උත්තර පිගන්නෑ. ග තම ොචර කිව මොහක්කරි වැඩටික් ඉතුරග නන්නවා ඇයි ජීවිත සමගන්න නැව ඉන්න. ඉතින් ඔන්න එතකොට අපිට තේරනමි නැන්න්න සූත නම්න. ඉති මගේ ප්‍රශ්න මත්තුකර මොකද ආයිම මේ මතු කරන්න හදන්නේ ඇඒයි අපි ජීවත්ෙන්නේ කිය ප්‍රශ්නය තමයි ගන්න හදන්න උත්තර ගන්න හදන්නේ ඔයාලගේ මගේ මගගේ උත්තේ ඔයා යුත්තේ එකකට අප බොලද මැරන්් හිතන්න මොකදක ඇති අපි දේරවා මිනිහක්ට මැරන්ඩ හිතෙන්නේ මේ සතුට සහ දුකාතර මිනිසු දෝල්නයවා ඒක සතුට පැත්තින්නොට ටත් එහම මැරෙන්ඩ හිතෙ නහැ නමුත් දුකපැත්තට යනකොට ඔන්න මරෙන්න්ඩ හිතෙනවා. ඉතිං ඇත්තටම දුක පැත්තට ගිහම අපි මැරෙනවාද කියන ප්‍රශ්නයහෝත් නෑහෙම කරන්නෙත් නෑ අපිගාව තියනව තවේගක් බලාපොරොත්තුව කියල සතුට තිබුණත් දුකතිබනත් බලාපොරොත්තුවය තියාගැනීමමුද අපිට ඔන්න ජීවත්තෙන්න්න පුළුවන්ගේයි පාරක්. ඇඉතිං යම්කිසියාකාරෙකට දැන් අපි බලු දැන් සාමා්‍ය මනුස්සේක් යා සතුට වෙන සතුට වෙන යමිසිදයක් අපීතුමක ට රසකැවිලේ මොකර කේක එක කම්මුණගෙන ඒඒේකල් කාලය සතුට වෙනවා. ඒ සතුටුවීම උඩ එයාට බලාපොරොත්තුවක් වෙනවා අනාගතයත් මෙන්න මේ වගේම කේක එකක්මට කණ්ඩෝන කිය. ඉතිං එයා දැන් දුක්වවිදවිද ඒ්ඩ ඉතිරි මාස ගත කනවා හැබයි ඒ බලාපොරොත්තු යාාව ජීවත් කරනවා ඇත්තරම දැන් අපි කරන වැඩගත්තොත් මෙතනන්න ගොඩ දෙෙක් ආසාාවෙන් රස්සාාවටන කවරුත් හම සාවි රස්සාාවටයන මිස හරියා ඩුයි වැඩිදිනෙ කරස්සාාවටයන්නේ ල්ලිය වශනිසා ඇයි සල්ලිය වශ්‍ය වන්නේ ඒ සල්ලි පාච්චි කලා අපි සතුර නොන කරන්න පුලවා ඒක හිද. ඉතින් තවිදිකට මේ අපි ජීවත්වන්න ප්‍රධාන හේතුව සත්තුට සහ බලාපොරොත්තු. ඉති ඔඕක හැමදාම දුක එනවන අරතියනි සහලාට කේන්දරේ එනවා අෂ්ටම ඒ රෂ්ටක නරක දශාාවෝය වගේඒගේ දශකාරයනවකාලට දුක පත්ත වැඩ. අනික්කාලට සැපැත් වැඩ හැබැ සාමාණ්‍ය මල සේකව සැප දුක සමර තම තිෙ ගොඩක්ාව. ඒ ද අතර අපට ලා පපරත්තු තියන අපි න ජීවත්තින. ඒත මහර කනෙක්ට බලාපොරොත්තු රහිත වෙන. ක ර ු බ පර ැති වෙන හිස්ස න ති ද කරතින ගොක් ලට ගොඩක් ට න ර ගොක් ත්තර ඩක් ාරගන්න ො දීම කිය ගොඩක්ට ඇත රක ත තියකින් ඉන්න. ඒ ත යතු යාලට ේරන ලාපොරත්තු අිරග ඩක්න කිය ඉති. ම කටියිකුත්ති ලි්ච දරගේ මනස ේඩිලා ගිහිල්ලා. ඒක කියන්නේ ක්ද හිතන හොඳදර කණඩ බොන්ඩ හිතෙන්නන්නේ ලස්සන්ට අන්ද ගඩ නාන්ඩ කරන්න හිතන්නන්නේ ගේ ද ග ඩි ති න්නේ ලාපරොත්තු විය කිලා ගහිලා. ඉතිං ඔන්න තාව විදිියකට තාවනෙට කියන්න පුටුවන් බලාපොරොත්තු අස්කර ගැනීමත් එක් ්‍ර විද ලාපොරතු ක් නේද කිය දශන ප්‍රශ්න හන්ඩ පුළන් එක හරි බලාපොරත්තු අස්කර ගනීම පොරොත්තු එයා හිතවා බලාපොරොත්තු නැව ජීවත්තෙන් ඒකත් තවාකාරෙ ලාපොත්ව. ඉති ඔන්න ඕකදී සමහරු මේ බලාපොරත්තු රහිතව ජීවත්තෙන කොට එයාට සතුරත් හම්බෙන නමුත් මෙන්න මේ කට්ටී වලන්නක යාලා බලාපොත්තු වලින් හිස්සවලා ගේල අයට දුකමයිහිහඹබන්න අන්න එත්න දිමනෙක් තීරය කරන්න නෑ හමන මට ජීවත්තල වැඩ වැඩන්න ඒට වඩ හොඳයි මැල්ලෑවනන් කියලා යහිත. දැ අපි බලන්ඩෝන මේකනෙේ ක අනිපත්ත අප ජීවතය න්නේය කියල උත්තර තමයි හොයාගැඩුවු ඔනතකොට දුක්ක සහ ලාපොරොත්තු නැතිවීමට මිනිහෙක් මැරෙනවා ඒන ජීවත්තන මිනිහ ජීවත්තවෙන්නේ බලාපොරොත්තු සහ සතුට උඩ කියන එක තමයි ඔන්න දැන් අපි හොයාගත්ත කාරණේ. ඉතිං ඒත් එක්කම මෙන්න මේක තව මැද තැනත්තින. අපිොකොදැන් පොඩිලළමෙක් මේ පොඩිලාමේට විශෂ බලාපරත්තුව කුත්න බලාපරත්වක් නැවයින්ඩ කියලෙකු යායට ඒවෙලාට හම්බේ ක්කේ සන්තෝසිීමම ඒ එකින් සතුට පත්තවා එක්ු දුකට පත්තෙනවා ඔන්නොේද පැත්වීමවා. මං පොඩි යෝජනාවක් කරනවා හදිසියේ මේ බලාපොරොත්තු ඇතිරගැන්නෙත් නැව. බලාපොරත්තු අස්කර ගන්නෙත් නැතු. සතුරට පැත්ත යන්නෙ නැතු දුක පත්තර යන්නෙත් නැතු ඔන්නවයි මදැකටලා හැටියොත් මොනවගේ වයිද කියමන්න පොඩි යෝජනාවක් දිරිපත් කර. ඒකි දිරිපත් කර මේකින් අපි සාමාන්න්න්‍ය මේ කොටුහතරෙන් එකකිඉන්න. ගක් කට මේ අලපාට කොට ෙන්නේනහ එකක රතුප පට කොටුේ හ පාට කොටු තමයි වැඩිපර ජීවත්න්නේ ඉතින් ඔන්න නම් දැන් අපි බලාපොරොත්තු උඩ සතුට තියන හිද ජීවත්ත ඒවිදිට ොන්ද ඔයාලගෙන් උත්තරය හ මතුම මේක සාකච්වක් කුණට අපිට යම්කිසි කරුණටික කව කර ගරලලා අපේ සාකචාාවටය නිසාම ොලින් කියනල එක හගෙනන්න මං කියනකට ග්‍රී වෙන්නත එපාඒක පැත්තක දානන්නත පක වික්ෂ ීදියෝ බලන්න ඔන්නනන් දැන් මිනිසට බලාපොරත්තු නැතිෙන්න්ට පුළුවන් බලාපොරොත්තු බංගවීමෙන් ඉච්චා ංගත්වය නිසා පරාජයට පත්වීම නිසා ජීවිතය හැමදාම කනක වැරදිෙනවා එමනත්තං ලජාවට සෞඛ කරනෙද මට දැං මේ ඒ ප්‍රේදා අහන්න ලබන කතාවක් එක තාර්තාකෙන කැන්සේක් හැදිලා නමුත්ේ එයාට කැසේක් හොඳ කරගන්න පුළුවන්කම තිබුණත් තියාසු සැඩි කරෙන යා මේ සීරීන සසාගේ මොකද සෞක කරුණ න්නද ජීවිතය අතැහැ. ඉති කාටහරි ජීවිතය පවත්වාගන්න යම්කිසි බලාපරොත්තුවත්තිනවානගේරන දී අඇතුර සතුටටේවාන මේ සතුටයි බලාපොත්තුව යි ඕන කනෙක්ටලා තින සතුට බලාපොරත්තුවගෙන දෙෙනවා බලාපොරොත්තුව සතුට ෙන දෙෙනවා පොඩි ගැටක්කොගේ කත්තින සතුට බපොත්තුවගෙන දෙෙන බලාපොත්තුව සතුට ගෙන දෙෙනවා ඉතිං ඔන්න එදකතිනකල් මිනිහම් ජීතය අතාතරන්නේ ඇැයි අපි ජීවත්වෙෙන්න්නේ කිය ලැහුවොත් ඔන්න ඔදකතියාගෙන තමයි ජීවත්තෙන්නේ. ඉතිංද මිනිස්සුේ ඔහොම ජීවත් වනාට බලාපොරොත්තුවේ ප්‍රශ්ණ දයනවා මොද ්‍රශ් බලාපරොත්තුව වෙනවා සියට සියක්ම විදියට වැඩරන්නේ බලාපොරත්තු බිඳ වටෙනවා තකොට සතුට ප්‍රශ්න තියනවා සතුට කියලා අපි හිටියට සමහරලාට ඒක විදිටම කරගෙනන්න බැරි ුුණුයිඉතින් හෙෙන අපි මේ කතා පටන් ගත්ති ජීවත්තවෙන්නේ කියලා නිසානි ජීවත්තවෙන්නේ ඉවර නොවෙන වැඩ ිකක් කරන්න සතුට වෙනුවෙන් එතකොට අපි අකමැත්තෙන් කරත් ඒ වැඩ අන්තිමට යොමුවෙන්නේ සතුට පැත්තට තමයි. ඉතිං ඔන්න අපි සතුට වෙන්න ආස්වාදය පිණිස ජීවත් වෙනවා හැබයි ඔන්න හොව ගියාට යම්කිසි ආකාරයක ගැටලුකාරි සවභාවයකුත් පනගල තියෙන එයිමන්හෙම කියන්නේඒ ගැටුලුටික තියෙන හින්ද තමයි ඔයාලාදම මේ සුම් ඩික්කශණ එකටාවේ නැත්තන් එන්නන්නේ නහැ ගැටු නැත්ත මේ සූම් ඩිස්කෂ කටද සහභාග වන්නේ ගැටලුටික උඩ තමයි මේ ඩිස්කශෂණ එකර සභාගලා තියෙන්නේ ඉතින් එහි නන් දැන් අපි මෙහෙමකොරුත් මොකද මොකද මේ සත්තුටට සහ බලාපොරොත්තුව වන අපියෝ ජීවත් කරන්නේ ජීවත්වීම උඩනම් ප්‍රශ්න තියෙන්නේ අපි මේ සතුට කියන්නේ මොකක්ද හරියටම සතුට වෙන්න කොහොමද සතට මො ආශයෙන්ද අපි ලාගන්න පුළුවන් අපි සතුට වෙන්න ක්‍රියාකාරිීත්‍යය මොකද එත් එක්කම සතුට කැක්ට ලිස්ටික් මනනාද කියන අපිට හොයා ගඩ පුළුවන්න ඒක දැන් අප ඉස්සරාට කරගෙනයමු අරපේ මූලික ප්‍රශ්නයට උත්තරයක් හොයා ගන්න මහට ඔයා මූලි ප්‍රශ්නයක් කිය තිනට ම දන්නත්. ත් ොක්කාර හේතුක්නි ස අද ආවා ම ශ න ප්‍රශ්න ද කිය ද උත්ත හො ට ප්‍රශ්න දන්න අප දවස බලමු සතුට කියන්න මොකක්ද කියලා. අපිද ජීවත්ත ඒ කිය හොයා ගත්ත ජීවත් ජීවිතයග කියලට ට කලින් හොයාගත්ත මැරුනෙක්කනට නැති ජීවත්ත නෙක්කනට තියනෙ වදහා බල්ල එත්තකම අපි දැක් මැරන්ඩයි සූදනම් නැත්ති කියලා වර ච් වැටිකත් ති හිද. එතකොට මැරෙන්ට සූදදාන ැතේම සත්තුටහ බපරත්තු අපේ ජීවිත තියෙන හිද සත්තුට නැතිවුණන බලාපොත්තු ති හිද ඔඒක තිය හිද ඉතිං ඒදක නැතිව හම මැරෙනවා එහන් දැන් අපි බලවා මේ සතුට කියන්නේ මොකක්දිය මේක මුලින්ක්මං කියපු දේගෙන හිතල බලන්ඩ මේසාහකච්ාමාලාප යොමුුවන්නේ ඔයාලට පූජාක්‍රමයක් කියල දෙන්න සංකෘතිකකාංගයක් කියලෙන්න නෙවේ. ඒ යන්සියාකාරයකට සමතුරිත කර ගනීම කරහ තමන්ව අවබෝධ කර ගැනීමට තමයි මේසාච්චාමලා යොමවෙන්නේ ඉතින් එකට යොමු කරවන්න මුලිම මේ ප්‍රශ්න තරම්ගන්නව ි ත්රහෝයන උත්තරයටට යන්න කල. ඊට පස්සේ ඒ ප්‍රශ්නය තෝරගන්න අවශ්‍ය යම්කිසි සංවරයක්ේ හිත කරන්න මංවර ම බ න් ප වල් කකර සිල්ගත් ඇත්වාගේ වෙනවා කිය ක න මක අදාස් කරන්න අර හල් බාව තරක් ැතිවවා කියෙනෙ. හල්බාාව නැති කරන කිය ජීවිතය න් ජෝයි කරන්න බැරිගෙන නමුත් වහල් ාව තිනවා. අ රික්්‍රේෂණලි පාච්ි කරනවා ඇඩක්ටඩ ීරි පාච කර නැත තුංගනයට ඒක කරන්න වශ අපිට ඇම්කිසි ධර්ශනි ප්‍රවශක් ඕනේ ඇකඩමික් ර්මනෝජය කක්ක කරගන්නවන එකක වචනටික්කරන්න ඒ පීටගන්නවා හතර වෙනයට අපි අර ප්‍රශ්නත් ක්‍රියා කරගෙන ඒකට උත්තරට මූලි කඩිතාලම දාකම. මේක රනට මංහි තන්න මට සම්පර් ප්‍රශ්ි උත්තද පු න් කියලා නත් ඒ ප්‍රශ්ණිකාරයන්න මූලි අඩිතාලමක් දාගන්න පුුවන් අන්න ඒකට අපි ආර්ය පාර්ේෂණය කියලා නම් කරනවා පාත්තව සීක කියල නම් කරනවා. ඉතිං සීක කියලා කියන්න ඔයාලා මම කරන්නේ මේ සීකින්න් පොසස්කට යම්කිසි දිකට උත්ප්‍රේලයක්ක් ව එකක කටලස්ට කෙනෙක් වනේ. ඉතින්ගේ කටලිස්ි කෙනෙක් වන එක කොමද සමරර්ලාට යාලට හිත හදාගන්න උදව කරලා සමල්ලාටයාලගේ හිත කඩලා. ඔන්න ඔේදකත්තෙක්ක අපි අදදවසේ සාකච්ඡාව මෙතනින් අවසාන කරමෝ අපි සියලු දෙනාම මේ ජීවිතේ සැබෑ නිදහස ක්ති විදින මාර්ගයට මේ ජීවිතය තව පොඩ්ඩකින් ගෙවෙලා ඉවර වෙලා නැතිවෙලායන්න කලින් මේ නිදහස හොයාගන්න හැමදනට ෙක්තුවන් ක ම යෝජලා කරන අතර හමන් අදවස සාකච්චා අප මෙමතනින් හමර කරම. එකදයක් ගැන හිතන්න අර මං විදිරපත් කර තාර්ශනික ප්‍රශ්ට කැ තන්න ඒයිම ජීවත්තවෙෙන්නේ. අනන්න ප්‍රශ්න හිත ල ොද ද කර ව ශ වය. appena ங்களල මේ හොයාගන්න අවශ ඇයි ම ජීවත්තින්නේ කියන ප්‍රශ්ණ, පොඩ්ඩක් කල්පනා කරල බලන්න අපි ලබන සති ඒ ඔයාලත් තවටිට ලියවු ම එක ත් රඇ එක நான் බලන සති හබු හැබදිනාටම තිරුවන් සාරණ.